ගීයක වියමන හදවතේ භාෂාව බව මේ යුගයේදී න්‍යායට පෙර භාවිතයෙන්ම පසක් කළෝ ඔහුය කනින් කනට නොව හදවතින් හදවතට අමතන කවිය ගීතය පද පෙළ සොයා ගිය සොයා දුන් නූතන පරපුරේ කිවිවරයානෝ ඔහුය විදග්ධ කවියේද ජන කවියේද සකල සෞන්දර්යය මෙන්ම ආධ්‍යාත්මික ජීව ගුණයද මුසු වූ විශිෂ්ට අනන්‍ය නැවුම් නිර්මාණ සමුදායකින් නව මගක් මතු කළ සුවිශේෂී නිර්මාණකරුවාද ඔහුය ඔහු රත්නශ්‍රී විජේසිංහ නම් වන්නේය ආයුබෝවන් ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහත්මයා කොහොමද ඉතින් මේ දවස්වල තොරතුරු ආයුබෝවන් මයුරේ මේ දවස්වල මිනිසුන්ට ටිකක් අමාරුයි මමත් ඔවුන්ගේ සහෝදර පුරවැසියෙක් නිසා මටත් ඒ අමාරුකම් තියෙනවා නමුත් ජීවිතය පුරුදු විදියට ගලාගෙන යනවා මිනිසුන්ට ටිකක් අමාරුයි කියලා ඔබ කියනවා හැබැයි ඔබ සමාජ මෙහෙවරකට දායක වෙන කෙනෙක් පුරවැසියාගේ භූමිකාවත් වැදගත් නේද රත්නශ්‍රී මහත්මයා ඇත්තටම මිනිස්සුන්ට අමාරුයි කියලා දුර්මුඛ වීම නෙමෙයි කලාකරුවෙක්ගේ යුතුකම මෙහෙවර ඒ නිසා ඒ අපහසුකම් මැද තමන්ගේ කටයුතු කරන එක තමයි යුතුකම ඉෂ්ට කිරීම තමයි කරන්න උත්සාහ දෙර යුත්තේ ගීයක වියමන ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහත්මයා කවුද ගීත රචකෙක් කියලා කියන්නේ මම කියන්නේ නැහැ මම සාමාන්‍ය අහිංසක මිනිසෙක් මිනිස්සු කියනවා මට කවියෙක් කියලා මට දැන් ඇහෙනවා කියනවා එහෙම කියනවා ගීත රචකෙක් කියලාත් කියනවා මම කියාගන්නේ නැහැ එහෙම ඇත්තටම මයුරි නමුත් එහේ මට ඒ අභිධානය පිළිගන්නලා තියෙනවා කවියෙක් ගීත රචකෙක් කියලා प्रधान लिरिकल पोएट शूद्र काव्या भाव काव्या मेहताले मुकद गीत हालती है පස්සෙනි 6 වෙනි සියවස්වල ඉඳලා සීගිරියේ ලැබිච්ච ඒවා ගීත. සීගිරි ගී කියලා අපි කියන්නේ සීගිරි කවි කියලා කියනට වඩා සීගිරි ගී කියලා කියනවා. ඒවත් හැබැයි මේ මේ ගුවන් විදුලියෙම එදා ලියපු සීගිරි ගීත් නූතන ගීත බවට පත් වෙච්ච අවස්ථා කීපයක් තියෙනවා. සුනිල් ශාන්තයන්ගේ මූලිකත්වයෙන්.
හැබැයි අද අපි ගීත කියලා හඳුන්වන්නේ වෙනම ශානරයක් එක. ගීත රචකයෙක් ඉන්නවා, ගීය කාව්‍ය රචකයෙක් ඉන්නවා, සංගීත රචකයෙක් ඉන්නවා, ගායකයෙක් හෝ ගායිකාවක් ඉන්නවා. ඒ ත්‍රිපුද්ගල සමාදමෙන් බිහිවන නිර්මාණ කෘතියට තමයි අපි අද ගීතය කියලා කියන්නේ. නමුත් ඔය අපේ ඉතිහාසයේ මුළුල්ලේම ගීත රචනා මුල්ම ගීත රචකව ගත්තොත් ආනන්ද සමරකෝන්ගේ ඉඳලා නෘත්‍ය නාටකම් යුගයේ චාර්ල්ස් සිල්වා ගුණාංශිකේ පටන් ගත්තොත් චාර්ල්ස් සිල්වා ගුණසිංහ ගුණාංශිකට ලියන්න පුළුවන් වෙස්සන්තර නාටකමේ මගේ මද්රිනම් විසෝගේ යාඥා බොහෝය වේගේ බෝ චණ්ඩ ව්‍යාග්‍රාදී හිමාල දේශවාසී හා මත්වයින්ට වේමයි බෝ දුක් විඳින්ට වෙන්නේ සී දේවි නේනුමාගේ කියලා. එතුමාගේ කවිත්වය සපුරාම පෙන්වනවා මේ ගීත පදමාලාවෙන් වෙස්සන්තර නූර්ති දුල් සිල්වා ෂූරින්ගේ. ඊට පසුව අවදී ගත්තත් ආනන්ද සමරකෝණුන්ගේ චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ රචනා ගත්තත් ඔවුන්ගේ කවිත්වය සහ ගීත වෙන් කරන්න බැරි බැඳීමකින් බැඳලා තිබුණා. ඊට පසුව අවදීයේදී ගුවන්විදුලිය මූලික වෙලා කරපු මෙහෙවරේදීත් හැම වාරයකම අපි දකින්නේ කවියෙක් තමයි ගීත රචනා කරලා තියෙන්නේ. කවිත්වයෙන් තොර ගීත රචනය මේවිතෙන් තොර විතක් වගේ එක හරියට. කවිත්වය නැතුව ගීත ලියන්න බෑ. ඒ විතරක් නෙමෙයි මයුරි, සමස්ත ලෝකයේම සියලු කලාවේ මාතෘ කලාව වෙන්නේ කවිය. මේ අද ඊයේ අභාප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණිය හඳුන්වලා තිබෙනේ සිනමා කිවිදිය කියලා මම දැක්කතර දැනුම් පූර්වක තියෙනවා. ඒ නිසා කවිත්වය කියන එක මේ සියලු කලාවන්ගේ මාතෘ කලාව, මව් කලාව. කවිත්වය තමයි හැම එකටම මුල් වෙන්නේ. ගීත රචනයටත් ඒක අදාළයි. ගීයක වියමන. ඔබේ පළමු ගීතය මතකද? ඔව්, පළමු ගීතය ඇත්තටම මයුරි 1975 වගේ කාලයක මම පාසල් අධ්‍යාපනයේ අවසාන කාලේ ඉන්න උසස් පෙළ ආරණ කාලේ ගුවන්විදුලියේ යෞවන සමාජයේ වැඩසටහනින් ලෝෂන් බුලත්සිංහල සම්පාදනය කළ විශාරද කපුගේ සජීවීව ගායනා කරනවා හාමෝනියම් එක වාදනය කළා. ඒක පටිගත වෙලා නැහැ වාසනාවට වගේ. ඊට පස්සේ ගුවන්විදුලියෙම පටන් ගන්න නවපද මාලා වැඩසටහනේ තමයි මගේ මුල්ම ගීත ප්‍රචාරය වෙන නිසා ගුවන්විදුලියට තමයි මගේ සම්පූර්ණ ගරුත්වය කෘතවේදීත්වය හිමි වෙන්නේ. මට ගීත රචකයෙක් වෙන්න අවස්ථාව සලසා දුන්නාට. 1976 අප්‍රේල් මාසයේ තැටිගත වුණු ඒ ගීතය දැන් අපි අහමු. තවමත් අපේ සංරක්ෂිත පුස්තකාලේ ඉතා සුරක්ෂිතව ඒ ගීතය තියෙනවා. අපි අහමු. මේ ගීතයත් එක්කම ඔබ තවත් ගීතයක් නිර්මාණය කරනවා. ඊට සතියකට විතර පස්සේ මට හිතෙන්නේ නිතූ පියන් පියා. ඔව් මයුරි, ඒකත් නවපද මාලා වැඩසටහනින්
විශාරද කපුගේ තමයි නිෂ්පාදකයා. බන්නරතවද ඔහුගේ තනුවකට මේ ගීතය ගායනා කළා. ඒක මගේ දෙවනි ගීතය හැටියට තමයි මම හඳුන්වන්නේ. මුල් ගීතය අර බණ්ඩිගොයම ගීතය. සාමාන්‍යයෙන් ගීතයක් ලියන්නේ ටිකක් මැදි වියේ අය. නැතන් තරුණ කාලේ. දැන් පාසල් යන පුංචි දරුවෙක් පුංචි කාලෙම ගීත මෙහෙම ලියවකොත් ඔබ පුදුම වෙයි. ඔබ මේ ගීත දෙකම ලිව්වේ ශිෂ්‍යාවතියේදී කියලායි මං අහලා තියෙන්නේ. ඔය ඇතරම අයරි මේ ඔය ගීත බණ්ඩි බොයම ගීතේ නම් මේ මහගම සේකර කවියානන්ට මම තැපල් කරලා යවනවා. ඔහු ඉතා හොඳයි කියපු නිර්මාණයක් ඒක. ඒ ලියුම ගිලන් තාම තියෙනවා. ඔහු හොඳයි කියපු නිර්මාණයක් තමයි බණ්ඩි බොයම ගීතේ. රත්නශ්‍රීගේ ගී පදමාලා සේවනය කරන සංගීතඥයා විසින් නිරායාසයෙන්ම විවිධ විචිත්‍ර ගීතණු 15 ඔහුගේ පදමාලා ගායක මුවින් මధుර මනෝහර ලෙසත් භාවාත්මක ලෙසත් ගැයේ. ඒවා එපමණටම තනු නිර්මාණයටත් ගායනයටත් රුකුල් දෙන රම්‍ය රචනාය. ආචාර්ය දැන් මේ ගීතය කියන කලාංගය සාමූහික සුසංයෝගයක්. දැන් පහුගිය කාලේ මේ ගීතයේ අයිතිය පිළිබඳ යම් යම් මතවාද තිබුණා. ඇත්තටම දැන් ගීතය ගත්තම එහි ප්‍රබල භූමිකාව නියෝජනය කරන්නේ කවුද? මයුරි මෙහෙමයි. දැන් කලාකෘති කියන ඒවා අවසාන වශයෙන් අයිති වෙන්නේ ජනතාවට. දැන් සමාධි පිළිමේ නෙළුවේ කවුද? සීගිරියේ චිත්‍රකාගේ ඇඳේ කවුද? සීගිරි කවිලුවේ කවුද? ඒ අයට අයිති වෙන්න පුළුවන් රොයල්ටි, ඒගොල්ලන්ගේ කර්තෘභාග කොයි තරම්ද කියලා කවුරුත් අහන්නේ. අවසාන වශයෙන් ඒවා ජාතියක් සතුවන මහා නර සම්පත්. ඒවා අයිති වෙන ජාතියකට, ප්‍රජාවට, රසිකයින්ට. මම හිතන්නේ කවිය ගීතේ වුණත් එහෙමයි. නමුත් නූතනයේදී මේක වණික් කර්මාන්තයක් හැටියට වාණිජ නිෂ්පාදන ප්‍රතිනිෂ්පාදන ව්‍යාපාරයක් හැටියට යනකොට මේවායින් විවිධාකාරයෙන් මුදල් උපයීමේ ප්‍රවණතාව තියෙනවා. ඒ නිසා ওই අයිතිකරුවන් පිළිබඳ ගැටලුව පැනගෙන එතකොට ඊට කලින් ඔබ තිබුණේ නැහැ. ඒ නිසා වණික් සමාජයකදී මේක නූතන ගීතය කියන කලාංගය අපේ සම්ප්‍රදාය හැටියට මේ ආසියාතික සමාජයේ හැටියට නිර්මාණකරු 3 දෙනෙක් ඉන්නවා. හැබැයි අපරදිග සමාජයේ දැන් අපි හිත උදාහරණ ගත්තොත් බොබ් ඩිලන් වගේ ගායකයෙක්. බොබ් ඩිලන් 2016 අවුරුද්දේ නොබෙල් තෑග්ගට නිර්දේශ වෙන නොබෙල් තෑග්ග ලබන්නේ ඔහු ගීත රචකයෙක් හැටියට. නමුත් ඔහු ගීත රචකයෙක් විතරක් නෙමෙයි, ඔහු සංගීතඥයෙක්, ගායකයෙක්, එයාගේ චිත්‍ර ශිල්පියෙක්. ඒ මේ කාර්ය තුනම කරකලේ ඔහු බොබ් ඩිලන්. ඔහු හොඳම ගීත රචකයා හැටියටයි නොබෙල් තෑග්ග දිනා ගන්න. නමුත් ආසියා සමාජයේ ආසියා කරේ බොහෝ විට මේක පුද්ගල 3 දෙනෙක් ඉන්නවා. මේක පටන් ගන්න බොහෝ විට ගීත රචකයා. එයාට හම් වෙන්නේ ඉස්කඩදාසියක් විතරයි. එයා තමයි මේක ලියන්නේ. ඊට පස්සේ සංගීතඥයා තමයි මේකට ස්වර රචනාවක් සම්පාදනය කරන්නේ. ගායකයා හෝ ගායිකාව තමන්ගේ මානව කටහඬින් මේක උපේත කරන්නේ. අපේ ශ්‍රාවක සමාජයට පමුණුවන්නේ. ඒ නිසා මේක ත්‍රිපුද්ගල සමාදමක්. ඒ නිසා මේ කර්තෘත්වය බෙදී යන ක්‍රමයක් අපේ සමාජයේ තියෙන්නේ. ඒකට අපි එකඟයි. ඒ කියන්නේ ඔබට ප්‍රශ්න නැහැ ගීතයේ ස්වාමිත්වය අයිතිය පිළිබඳව? නැහැ, මට නැහැ එහෙම ප්‍රශ්නයක්. මේක ලිව්වේ කියලා මම දන්නවනේ. මගේ ගීතයක් ඇහෙනකොට මට ලැබෙන සතුට ඒ රොයල්ටිකට වැඩිය මට වටිනවා. ගීයක වියමන. හොඳයි, දැන් රත්නශ්‍රී විජේසිංහ කියන ගීත රචකයා බිහි වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මේ සමාජය දැනුවත් වෙන්න කැමතියි. ඇත්තම මයුරි, මේ මම ගීත ලිව්වේ නැහැ මුලින් මම ලිව්වේ කවිනේ. මම 7 පන්ති ඉඳලා ලියපු කවියකට තමයි මට මුලින්ම ওই ගීතාංජලි පත්‍රයේ රුපියල් 25ක තෑග්ගක් හම් වෙන්නේ 1967 අවුරුදු 12ක් විතර වයසයි මට. එතකොට තිබුණා ගීතාංජලි කියලා පත්‍රයක්, දවස නිවසෙන් නිකුත් කර කවි පත්‍රයක්, ඒක 725 මිල. ඒකේ තියෙනවා මුල් පිටුවේ පින්තූරයක්, පින්තූරයට ගැලපෙන කවියක් ලියන්න කූපනයක් තියෙනවා. වරක් පළ වුණා ගඟක් අයිනේ ඔරුවක් උඩ කොල්ලෑවක් සහිත ඔරුවක් උඩ වාඩි වෙලා ඉන්න කාන්තාවක් චීත්තේ හැට්ටේ ඇදලා මුතුමාලයක් වෙලේ දාගෙන කූඩෙකුත් අතේ තියාගෙන ඉන්නවා.
එකට ලියලා යවන කවියක්. මම ලියලා යවන එකට මල් මල් චීතය හිල් කූඩෙහි යත බොල් මුතුපට ගෙලෙහි හිල් කූඩෙහි යත කොල්ලෑවට නැගී පෑවත් සිනහවත කිල්ලේ ඔබට තව ඔරු පැද පොරුදු නැත කියලා. ඔය කවිය රුපියල් 25ක පැයක් හම්බ වෙනවා. විදුහල් පවිතුමා මාව උදෑසන රැස්වීමේ ඉදිරියට ගෙනල්ලා අඳුන්ලා දෙනවා පාසලට. මෙන්න මේ පොඩි දරුවා කවියක් ලියලා කියලා. මුල් කාලේ ලියව කවි. ඉතින් මම ලියන කවි උසස් පෙළ පන්ති වලට යනකොට මම මහගම සේකර වගේ කවීන්ට යවන්න යොමු වෙලා හිටියා. ඒක ඒ විදිහට ලියපු අය අතර විශේෂ වෙච්ච කවිසා ගීත අතරේ වෙනස හොයාගෙන යන කාලේ මම පස්සේ මම ගීත හැටියට වෙනම ලියන්න පටන් ගන්නවා. ඒවා වඩා ගීතවත් කවි තමයි මුලින්ම ගීත හැටියට නිර්මාණය වෙන්නේ. දැන් මම මේ මයුරි සහ රත්නශ්‍රී විජේසිංහ කිවිසුරාරන්ගේ සංවාදය අහන් ඉන්නකොට මට හැඟුණේ හරියට සාහිත්‍ය පන්තියක් වගේ. කලා උළෙලක වින්දනය පිළිබඳ දේශනයක් වගේ. මේවා හරි වටින දේවල්. ඒ වටින දේවල් කතිකාවන් අතර මට මතක් වුණා මයුරි අර දැන් ගුවන්විදුලි ගීතේ ගත්තත් පුදුම සංයෝජන තිබුණානේ අමරදේවතුමා සේකර. වික්ටර් රත්නායක ප්‍රේමකීර්ති. හුඟක් ගීත ලිව්වේ මේ විදිහට. කේරික ධර්මදන මහත්තයා හුඟක් ලියනවා මිල්ටන් මල්ලවාරච්චිට. මහාචාර්ය සුනිල් ආරියරත්නගොඩ ගීත ලියනවා ආචාර්ය නන්දාමාලනීට. ආචාර්ය අජන්තා සහ සුනිල් සරත්පෙරේරා ලියනවා සරත් නන්දසිරිතුමාට. රත්නශ්‍රී විජේසිංහයන් මං හිතන්නේ වැඩියෙන්ම ගීත ලිව්වේ කපු ගීත. ඉතින් අපි ඒ මතකයෙන්ම පටන් ගමු. අපි ආරාධනා කරනවා සොඳුර නුඹ ලිහිණියක ගීතය ගයන්නට ප්‍රේම වර්ධන කපුගිල්. අඳුරට හඬන මමද ලිහිලියකුවේ කැඩුණු තට්ටු පිරී මදින අපරිදෙන් තට්ටු කඩා මේලෙසින් සිඳී ගිය ගඟ දැල් පෙරදමු ඒ කවුද සොඳට දුස් නොකියන්න සොඳ කුමක් කරන්නද බාල වයසින් මෙරුන් ප්‍රේමය කිතරු එළිය Thank you.
සමහර කිනා මේ ගීතේ කියන්නේ සරල විඳන මාර්ගයක් කියලා. හැබැයි ඔබ එක වර්ගයක් කියනවා ගීතින් ඇත්ත කියන්න ඕන. සත්‍ය ප්‍රකාශ කරන්න ඕන. ඇයි එහෙම කිව්වේ? මයුරි මම අදහන මම විශ්වාස කරන ශාස්ත්‍රවරයා කියලා තියෙන සත්‍ය මේක. දුක දුක්ඛ සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය ආදී වශයෙන් මේ කියන චතුරාර්ය සත්‍ය ඔය හතර ඇරෙන්න මම දන්න සත්‍යයක් නැහැ. දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම මාර්ගය සහ දුක නැති කිරීම කියන හතර. ඔය හතර නෑ දන්න සත්‍ය. ඒක හරි ගැඹුරු කාරණයක් නෙමෙයි. හරි සරලයි ඒක. හරි සරලයි. නමුත් බලන්න ගුවන්විදුලියේ අපිට ඇහෙනවා මේ මුහුද යන දීවර ප්‍රජාව ගායන ගීයක් ඇහෙනවා. ඒගොල්ලෝ යන ගමන් කියනවා මේක තමයි ශෝක නැති මොහොත ජීවිතය කියලා. ඒක ඇත්තද? ඒක සත්‍යද? නැහැ. ඒගොල්ලෝ මොහොත ගිය වෙල මොහොතට දියත් වෙච්ච වෙලාව ඉඳලා ඉන්නේ කොයි වෙලාවේ යාන්ත්‍රික දෝෂයක් කියලා බෝට්ටෝ නතර වෙයිද? ගහගෙන ගිහිල්ලා සෝමාලියාවේ මොහොත කොල්ල කරන්ට අහුවේද? චණ්ඩ ප්‍රචණ්ඩ කුණාටුවක් ඇවිල්ලා දියබත් වෙයිද? ගෙදරින් නැට මුල්ලා ඉඳලා හරි බයයි. ගෙදරින් නැත් හරි බයෙන් ඉන්නේ මේගොල්ලෝ කොවිලායිද කියලා. ඒ නිසා මේක තමයි ශෝක නැති මොහොත ජීවිතය කියන එක අසත්‍යයි. මේක වැරදි දීවරණව සම්බන්ධව. එක්කමයුරි ඔබට ඇහෙනවා. උඟා පරණ ගීතයක් අපි පුංචි කාලෙත් අහුවා ඔක. උඩරට කඳු කර සිරියා පරදන රූබර මොහොන ඔබේ. රතැඟිලි දිගු කර මඳහසනං වන තේ දරුණ නිරලනදේ කියලා. තේ දරුණ නිරල කාන්තාවන් හා සම්බන්ධව මේක ඇත්තද? ඒගොල්ලන්ගේ මොහොන ඔයි කියන ආකාරයට උඩරට කඳු කර සිරියාව පළඳන රූබර මොහොනක්ද වෙන්න ඇති ඉස්සර. නමුත් උදේ පාන්දර හතරට පහට නැගිටලා කම්බිලි ඇඳගෙන හීතලේ ගැහි ගැහි දළු කූඩ එල්ලගෙන තේඹවතුර අස්සේ රිංගගෙන ගිහිල්ලා පැය අටක් දළු කන්නකොට පෙර දහහක්වත් හම්බෙන්නේ නැහැ දවසකට. ඒ මොහොන එකක්වත් රූබර මොහොන නෙමෙයි. ඒගොල්ලන්ගේ ඇඟිලි රතැඟිලි නෙමෙයි මේ ඇඟිලි භාග භාග තියෙන දළු කඩලා. ඒක මම කියන්නේ ඇත්ත කියන්න ඕන කියලා. සත්‍ය ඇත්ත වෙන්නේ මොකද්ද? දුක පිළිබඳ සත්‍ය කියන්නේ. දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳ ඇත්ත කියන්නේ. ඒක අමාරු දෙයක් නෙමෙයිනේ. මේ පවත්නා தත්ත්වය විකෘති කරන්න කිසිම රචකයෙකුට කවියෙකුට අවසරයක් නැහැ. ඒක වැරදි. ඇත්ත කියන්න ඕන. ගීයක වියමන රත්නශ්‍රී විජේසිංහ මහත්මයා ඔබේ කාව්‍ය ග්‍රන්ථ සමූහයේ දසවන ප්‍රයාණය තමයි ගෙත්තම් පාන. ගෙත්තම් පානේ ඔබ ලියනවා මෙන්න මෙහෙම. කුඹුරු වතු පිටි දෙනිවල පාළු කඳු වැටි අතර සුළඟි පාවකිය කොහිද ඇගේ කටහඬ. තවත් වෙලාවක ඔබ ලියනවා පය රිදී විහිසුණු වෙලාවට පයින් යන්නට බෑ කියෝ විට අනේ මා උපුලට වඩාගෙන පාසලට පන්සලට ගෙන ගිය පුංචි අම්මෙක් සිටියාය මට. මට මේ කවි ටික කියවනකොට රත්නශ්‍රී විජේසිංහ මහත්මයා ඔබේ හිතේ තියෙන කිසියම් රිදීමක් සනස ගන්න ඔබ උත්සාහ කරනවද කියලා හිතෙනවා. ඇත්තමයි. ඒක මගේ අම්මා මට වයස අවුරුද්දයි දවස් 22කදී නැති වෙනවා. අම්මා මම දැකලා තියන්නේ ඇයගේ මගුල් පින්තූරේ ඉන්න අම්මා හැටියට විතරයි. ඇය අවුරුදු 19යි මාස 5ක් වයස ගතව තියෙනදී මේ යනවා. ඒ නිසා මම ලියනවා වරක් සොළසැවිරිදි අම්මා කියලා. මගේ අම්මා කවදාකවත් වයසට යන්නේ නැහැ. අවුරුදු 16දී ඇය මෝණ දීපු මගුල් පින්තූරේ ඉන්න අම්මා තමයි මම තාම දැකලා තියෙන්නේ. ඒක එකක්. ඊට පස්සේ ওই මාව හදා වඩා ගත්ත පුංචි අම්මලා මාමලා අත්තම්මලා සීයලා ඒගොල්ලෝ තමයි ওই කියන පුංචි අම්මා. ඒ පුංචි අම්මා කෙනෙක්. ඉතින් මම හිතනවා මුවා කොච්චර දේවල් ලැබුණත් දැන් මට දරු මුණුපුරන් මුණුපුරු මිනිපෙරන් හතර දෙනෙක් ඉන්නවා. දැන් මගේ දුවත් ඉන්නවා අතන. මුණු එක මුණුපුරෙකුත් ඉන්නවා.
කොච්චර ආයේ හිටියත් ජීවිතේ නොලබෙච්ච දෙයක් තියෙනවා කියලා මගේ හිතේ හැමදාම තියෙනවා. ඒක තමයි මං හිතන්නේ මම හොයාගෙන යන ඒ ජීවිතේ හිස්තැන. ගීයක වියමන ඔබ දැන් ආචාර්ය පදවිය ලැබුව ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ විවිධ ක්ෂේත්‍රවල දස්කම් පාන පුත්කලියෙක්. එතකොට මේ අම්මණති අඩුවත් එක කොහොමද ඔබ අධ්‍යාපනය හැදෑරුවේ? දැන් ඔබේ ගම් පළාත, ඔබ ඉගෙනගත්තු පාසල්. මම දකුණු පළාතේ ඉතාම පිටිසර ගමක ගාල්ල නගරේ ඉඳලා කිලෝමීටර් 20ක් විතර ඇතින් තියෙන හරි ලස්සන ගමක් ඒක තෙල්ලඹුරේ කියලා. තෙල්ලඹුරේ පවර කිත්ති කියලා නායක හමුදුර කෙනෙක් හිටියා. උන්වහන්සේගෙන් තමයි නම ටිකක් හරි ප්‍රචලිත වුණේ ගමේ නම තෙල්ලඹුරේ. ඒක ඉපදිලා කිලෝමීටර් 5ක් විතර සිරෙප්පු දෙයක්වත් නැතුව පයින් ඉස්කෝලේ ගිහිල්ලා පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා තමයි මම නගරයට එන්නේ. නගරේ නිපාසල්වල නිවාසිකව ඉඳලා මට හැබැයි අම්මගේ තාත්තගේ අඩුවක් දැනුන්නේ නැහැ ඇත්තටම අයුරි. මොකද මට ආදරේ කිසිම අඩුවක් තිබෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මාව වඩාගෙන අවුරුදු 10ක් විතර නැකන් ඉස්කෝලේ එක්කන් ගියේ. ඒ නිසා මම ඒ මගේ ඥාති පිරිසට පුංචි අම්මලා මාමලා ආත්තම්මල සියලා ඒ ඔක්කොම බලාගත්තා. අපිට කන්න බොන්නක් තිබුණා ඇත්තටම. කන්න බොන්න අඩුවක් තිබුණෙත් නැහැ. මම කල්පනා කරන්නේ මායුරි අර අවුරුද්දක් වයස දරුවා මෙච්චර දුර එක්කන් ආවේ මේ ලෝකයේ මේ මිනිස්සු ඒ අතර කකුලෙන් අදින ඒවා නොතිබුණාම නෙමෙයි දැනටත් තියෙනවා. නමුත් ඒව නෙමෙයි අපට වැදගත් වෙන්නේ. ඒ නිසා මෙච්චර දුර මේ මාව කැඳවා ආ ලෝකයට මට පෙරලා යුතුකමක් තියෙනවා ඉෂ්ට කරන්න. ඔබ මේ ලෝකයට ආදරේ නම් මුළු ලෝම ඔබටත් ආදරේ. මට එහෙම කියන්න ඕන කරලා තියෙනවා. එකයි මං හිතන්නේ මං දුර ආපු ගමනේ මගේ ශක්තිය. නැස්ටි විජේසිංහ මහත්මයා මේ ලෝකේ ලස්සනම අහස තියෙන්නේ ඔබ හිතන විදියට කොතනද? ඔව් මරුයි මම ලියනවා මෙහෙම. මේ ලෝ ලස්සනම අහස ඇත්තේ මගේ ගමට ඉහෙරෙනි. අම්මා නිදන තැන ඇගේ සොහොනට උඩිනි කියලා. ඒක ඇත්ත. මග නොදන්නා එන්න අම්මේ පාළු අහසේ අඳුර අතරින් පාවෙලා සසීතල ඔබේ පිරිසුවදින් තෙවා එන්නම්මේ මන්නාදුනන ඇත අහසින් පාවෙලා පෙරි අතු වෙති අගින් මිදුලට ගලා සෙනෙහස ඔබේ පුරාවියු හැටි පිරි පුරාබොන නොදරුවේ කුසේ ඉහිගසා Thank you.
तनिवेला नंदांदुन कियाने पलवीन गीयद नेत्तां अम्मा गेन लियपु गीतेद अतरम मे वसंत एक मंग स्कूल यान काले में लिविच्च एकक एक यौवन समाजयट एव्वम गुवन් විදුලියේ अतरम मं कियान लोन मुकुद मम गुवन් විදුලියට අරින් අය ඒ කාලේ ගුවන් විදුලිය වැඩසටහන් හැම එකකින් මම වැදගත් දේවල් මම ලියාගත්ත පොතක් තියෙනවා බණ පවහනවා බණ වලින් මම වාක් දේවල් ඉගෙන ගතියි අදත් මම බණ අහනවා මේ සබපිතුවා ඒ නිසා මේ මම මගේ කවි මුලින්ම ප්‍රචාරය කරන්න ගුවන් විදුලිය අද ලියන කවි මාගමසේකර මහත්මයා තමයි කරුණාරත් අමරසිංහ මහත්මයාට මගේ ලිපිනේ දෙන්නේ මෙන්න මේ කොල්ලෙක් ඉන්නවා කවි ලියන්න පුළුවන් හොදට කවි ගෙන්න ගන්න කියලා ඒ ගීතය කපුගේ यौवन सामजी हारमोनियम वादने गायना कला एक प्रचार उना पशे मेक मे हेट हेत अटे अवृद्धि टी एम जयरत्न महात्म्या सरल गीवल मंग युवा इतमा तनुवग्दाल गायना करा सूदन मेल गया मे खाली इन आम गीत रचना अनुमतकना इध असल अरे अम्मे की हेम वचने कपला इन पाया इन अहस्योक दाल अंतिम श्री जरत महात्म्या मेकट कमती मे गीति अरे याट अनुचित पीटपात श्री जरत महात्म्युआ ओके सरल की वेटसरा विरा हिस्स दिगुना यह पीटपात मगिलाम तीन हेतु तम मयूरी वसंत मे यदस्तम मंडार नायक मे तीन प्रजा मिगरी मे आंदोलन तीवाले मम्मी इन अम्मे कील की मिस्स बंडार नायक कीलतम ये मम कमती विशेष मे कपूगे रजराट गुअल परंपरा मापू नालक गायना किरी मे वरम लागे संबंध सूपतन अवसर वचने मुख्यालय रजराट सी मट क्यूवागे रंजित रूप सिंह महात्म्या गुणदास कपूगे लबात पेन्नु मेम गीत तीन मीत आसकर मऊ गुण गीत इतोट मैं युद्धास नमसी आसूतने मगे अम्म अम्म अलगे तीन मट मेक दम आ सैतना रत्नश्री अय संबंधक बेलूर अट्ठी मट बेरुण कपुगे गुणदास कपुगे महात्मा की मम को मे गीते मंग गायना इट पास वसरी लबुण इट पास मंगदास नमसी असू अटी पमन मे गीते अति पमन मेगते पटगत के मंगायना कला अभी आलतेन अध्यापने लभ्यन है कि धन संभार्या किनकुट अति की मुस्य लबागान पूर्वांकेला दंग उबे गीत रचनेट कोहमद में अति की उपकार्य होने मयूर युवाक गीत वलट मगे अद्धे की तमाई मुलला खाली प्रेमवर्धन कपुगे गेव खाली विशारद कपुगे गायन गे अद्धी मकट इक मगे मद्दी मक अद्धी मकट अत्विंदी मक अत्विंदी मकल की तमंगे मेकने मम सूख वृद्धि हिटी हिटी मारकल मुलराकल गहकल विसिकन इतकोट अरे सक्वाल दिखे मम बिरीदाई अवृद्ध वायस दुआई बिरीदाई गाले कोटूदरती मम हेनो तानी सोंदर लिहिनी रे अंदर हंडन ममद लिहिनी कूमी कड़ तटू पीरी मदे सक्वालीन आगे सक्वालीन के हल तीन दस करीन सक्वा वेकल पावीन निशा पियांब सह तुरुपिरी वरगे ससा वेसिन दुमरसवेन यमदेन ससादर बल पलद उदासन मैरु संदेहित सकालीन कुरो नितरम दिन्न खड़े इन दिन्न इन नितरम मैनो कवदा तनि मैनिक्ञानी मैनो वर्गे दिन्न किन्नो हे भाई रेवेन को सकालीन वेंगेनो वेला गंग दे गस देहक मोनोट मोन बलागे अड़नो एलिवेन काल ये विला अपि दिन्ना सुंदर बलिनी रे अंदर टाणन संदट दो स्नुकिया संदकुमक्र बाल वायसी मेरण प्रेम के तार एलिए अदट अरतन दुस्किए न कविये ससादर बल पलद उदासन किल नमु अदर दुस्किल किया अपि अपे पेटऊन निदहसे पियमंट निदहसे तटुलेमन कुरुन वी दिन किल मम किय अद्धी मेतम
सुधु निलुम को किलो बवारा ख गीत अक्लियोवा मैं गीते बहुत दिन हो के हम पनी ऐतर में इधर टावर रंगा हाले अमर देवियाँ पवा इकी बिंद के ला मंगा हालती ना मैं गीते गायना करने बीटा ओ मायरी मैं ऐतर में नमस्या सोगा नंगल आगे भागे दी अमर देवियाँ माटे योजना करना गुणी दिली मधु अंति वैदेशरान ने वत पटांगा मुकेल अरे हटा तो नहीं महागम सेकर कविया एक कर मधु अंति नातर वेलाते बुने एक अमर देवियाँ नो ममाई पटांगा नो गुणी दिली मधु अंति वैदेशरान तिहाक की तरह करनो आपी एक ही तो महीन ने ऐतर में मैं सौ पाई तो माहिती ना मंग कहमती नो तो मट किया ना मैं वा ඉන් එක ගීතයක් තමයි ওই ගීතය ওই සුදු නිලුම කෝ කියන ගීතය. ඒකට මුල් වෙන්නේ මම මොනරාගල දිල බාගත් අත්දැකීමක්. දැන් ඔබතුමා මොනරාගල අත්දැකීමද ගේන්නේ මයුරි මේ සොරබොරට. නැත්තම් ඔය ඇත්තටම ඒක තමයි. ඔව් සන්ත ඒක තමයි. මේ සිද්ධිය උනේ ඔක්කම් පිටියේ එකේ ඇලකෙන ප්‍රදේශයේ පුතිජ පොන්චි ස්කෝලයක් ජනපද විද්‍යාලයක එකම ශාලාවයි තියෙන්නේ ඒකට. ඒ පාසලේ දරුවන්ට වැසිකිළියක්වත් නැහැ. උදේට මම යාළුවෙක් මොනරාගෙන මෝටර් සයිකලකින් ගිහින්දා ආනෝ හවසරයා එක්කන් එනවා එහෙමයි මම පාසලට ගියේ. නමුත් ඊටම දක්ෂ දරුවෝ මේ පාසලේ හිටියා හතේ පන්ති දෙරියක් හිටියා. ඒ පාසලෙන් මේ අවාරයට හිටි හැටි නවතිනවා ඉන්නේ. දවසක් උදේ පන්තිල ගියා මේ දරුවෝ හි පේන්න හිටියේ නැහැ. මම හොයලා බලනවා ඇයි කියලා. දැනගන්න හැම නිතා කනගාට දායක ප්‍රවෘත්තියක්. එම්මිය ගිහිල්ලා කියලා. මම බරුවක් නිවැරදු දාලා තවත් ගුරුවරෙක් එක්ක ඇගේ මලගෙදර හොයාගෙන යනවා. ඉකේ ඇලේ පොඩි වැවක් තියෙනවා. ඒ වේවට නමක් නැහැ. වසන්ත වේවට නමක් නැහැ. ඒ කිට්ටෝ කටුමැටි ගහව පුංචි ගෙදරක තමයි යගේ මල ගෙදර තිබුණේ. ගේ ඇතුලේ මිනිහක් තියන්න ඉඩ තිබුණේ නැහැ. ගේම් පිට යාලත්තක් වාලා මඩුවක් හදලා ඒ මඩුවේ තැම්පත් කරලා තිබුණ යගේ දේහේ. ඇයට අඳලා තිබුණේ පඩු පාට වෙච්ච සුදු ගවුම ඉස්කෝලේ ඇඳලා පරණ වෙච්ච. 10ක් 12ක් සෙනග හිටියේ නැහැ මල ගෙදර. ඒ තාත්තා මැදිවිය කෙනෙක් මගේ වයස උටට අවුරුදු 25ක් විතර තියුණා. මං තාත්තට කිට්ටෝ ලහන මොකද උනේ කියලා තාත්තා මට කියනවා මේ මේ ළමයා හැමදාම මහත්යෝ ඉස්කෝලේ ගිහින් ලෙවල් යන වැවට මල් කඩන්න මල් කඩාගෙන ඇවිල්ලා මේ දෙමිට මල් විහාරට යන බැතිමතුන්ට අලෙවි කරනවා විකුණනවා ගියා. එදත් දවස් දෙකකට පස්සේ පෝයක් තියෙනවා පන්සලට වැඩිපුර සෙනගෙන බව අය දන්නවා. ඒකලේ ඉක්මනටම ඉස්කෝලේ ඇවිල්ලා හැටි වැවට ගියා මල් කඩන්න. ආයවවදවත් ආවේ නැහැ. හැන්ද වෙලා ගමේ අය මල් හුලුවත පත්තරම වැවටේ බලන්න ගියා. හොයාගන්න බැරි වුණා. පහුවෙන් දුදේ පාන්දරගේ මිනිහ පාවෙලා වෙත් තුන වැවේ උරට. එගේ අතක ලිහි කියන නිලු මල් දෙකක් රැඳිලා තිබුණා. ඒ සිද්ධිය ඇහුවට පස්සේ මහ විශාල කම්පාවක් හිතේ ඇති වෙන්නේ. අමර දේවයනුයි මමයි මදුවන්ති කරද්දි මම ഇതുම එතකොට එල්වින් පෙදසින උගේ පොඩ අනුලා විද්‍යාලය ළඟ ඉදර හිටියේ. මේක තනුව යෙදුවේ මං ඉස්සරහා මෙතුමා ආශාමාන් කියන අප්‍රකට රාගයක් මූලාශ්‍ර කරගෙන ඊශ්වර සංගති තමයි තියෙන්නේ. එතුමාගේ 64 වෙනි උපන්දින උත්සවයක් තිබුණා ටවර් රඟහලේ. එදා තමයි ප්‍රසිද්ධියේ ගායනා කළේ. මේක ගුවන්විදුලියේ පටිගත කරලා තියෙනවා. එදා මහාචාර්ය සරච්චන්ද්‍රන් මූලාසනේ හිටියේ. තවත් බොහෝ පිරිසක් හිටියේ. මටත් පොඩි කතාවක් තිබුණා. එදා අමර දේවයන් ওই කතාවත් කියලා මේ ගීතය ගායනා කළා. එදා එතන ඉති හොඟ දෙනගේ ඇස්වල කඳුළු තිබුණා. නමුත් ඒ දරුවගේ මලගෙදර දවසේ කවුරුත් අඬන්න හිටියේ නෑ වෙනුවෙන්. ඊට අවුරුදු ගානකට පස්සේ නැගුණ හැම කඳුලක්ම මම විශ්වාස කරනවා ඒ ඔක්කම් පිටියේ අප්‍රකට වැවේ ඉරිලා මියගේ 11 හැවිරි දැරිය වෙනුවෙන් තමයි කියලා. ඇත්තටම ඇගේ අවමංගල්‍යයේ තිබුණේ ඔක්කම් පිටියේ නෙමෙයි ටවර් රංගලිය කියලා මම හිතන්නේ. දැන් මයුරි කතා ඉවර නෑ. දැන් මේ අවුරුදු 3-4කට කලින් මම ගියා නැවත වරක් ওই පාසල බලන්න. මගේ හිතවත් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා කුකුරම්පොළ පන්සලේ. උන්වහන්සේත් එක්ක ගියේ. විශ්වාස කරන්න දැන් ඒක මහාවිද්‍යාලයක් ගොඩනැගිලි 17ක් තියෙනවා. පරිගණක විද්‍යාගාරයක් පවා තියෙනවා. මම ගේට්ටු අරගෙන ඇතුළට ගියා කවුරුත් හිටියා නිවාඩු දවසක්. ඉස්සරහ කඩේ දව මිනිස්සෙක් ඇවිල්ලා මං දිහා බලන් ඉඳලා ආනවා. මම මාසෙකමාරක් විතර කිටි කාලයක් ඒ පාසලේ වැඩ කරේ. නමුත් එයාට මතකයි මහත්තයා මේ හිටිය නැති කියලා ඇහුවා. මං කිව්වා ඔව් මතකද? මං ඇහුවා මතකද ළමයෙක්ගේ මල ගෙදර වුණා. මොකද මහත්තයා අපි මේ මල ගෙදර ඔක්කොම වැඩ කළේ. මං කිව්වා මට වැව බලන්න යන්න ඕන කියලා. යා කියනෝ ගිහින් වැඩක් නැහැ. දැන් වැව ගොඩ කරලා වැවේ කනත්ත කියලා දැන් ඒ ගමට කියන්නේ. ඒ කියන්නේ වැවේ කනත්ත කියන්නේ වැවත් මැරිලා. ආචාර අමර දෙවියොත් නැති වුණා. ඒ වැවත් නැති වුණා. ඒ දරුවත් නැති වුණා. තාටි කාලේ මාත් නැති වෙයි. හැබැයි මම දන්නවා. තව අවුරුදු 3-4ක්වත් යනකල්
ඔයි දෙමටමල් විහාරයට යන මිනිස්සු මේ දැරිය ගැන අහවි කියලා. ඒ මතක් කරාවි කියලා. ඒ නිසා කනාලින් මල් එහෙම මැරෙන්නේ නැහැ එකපාරට. සුදු නළුවක සුදු නළුවක සොරබර ලැබි මල් සුවඳ දුන් මයංගනි හුම් පොයදා පාලොස්වකේ මල් නෙලා විකුණු පන්සලි වැවත කළුවර යාවුනා සංසාර දුක බොවුනා වැවත කළුවර යාවුනා සංසාර දුක බොනා නෙළු මල් මිට ඉහිරුණා එහා ඉවුරට පාවුණා සුදු නෙළුමක සොරබර වැවි මල් සුවඳ දුන් මයංගනේ සිරිපද වැකුණා යුරු දෙක පුල සේදුනා සුදුනෙලුන් මල් කැස පිරි මෙහා යුරත පාවුණා සුදුනෙලුමක සොරබුර වැවි මල් සුවඳ දුන් මයංගනි හුම් පොයදා පාලොස්වකේ මල් නෙලා විකුණු පන්සලි සුදු නෙළුම කෝ ගීයක වියමන හොඳයි දැන් මේ සභාවේ ඉන්නවා රත්නශ්‍රී විජේසිංහන් හුඟක් ඒ දෙපළට ගීත ලියලා දුන්නා එතුමා අද අපතර සුජීවත්ව නැහැ නමුත් නිරංජලා සරෝජිනී නැතිනේ මෙතන ඉන්නවා මං කැමති ඔබතුමියට ආරාධනා කරන්න මේ වේදිකාවට එලා ගීත ගයන්න නෙමෙයි ඔබතුමිය ගීත ගයන්න නැති වගම දන්නවා නමුත් රත්නශ්‍රී විජේසිංහන් හොඳ ගීත ටිකක් ඔබ දෙපළට ලියලා දෙනවා. ඉතින් ඔබ හොඳ නිවේදිකාවක් අපේ. ඒක මම හිතන්නේ මේ අලුත් પરම්පරාව දන්නේ නැහැ. ඉතින් නිවේදන හැකියාවක් තියෙන නිසාත්, කතන හැකියාවක් තියෙන නිසාත් වේදිකාවටම ආරාධනා කරන්න ඇවිල්ලා ආදරණීය රත්නශ්‍රී විජේසිංහන් පිළිබඳව මේ කිවි ආනන් පිළිබඳව මේ ගී පද රචකයාණන් පිළිබඳව කතා කරන්න කියලා මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා. අවසරයි අයියේ ඇත්තෙම රත්නශ්‍රී අයියාව අපිට මුණ ගැහෙන්නේ 2000 වසරේදී. නමුත් කපුගේ අයියත් එක්ක අපේ මිත්‍රත්වයේ තිබුණා 70 දශකයේ ඉඳලා 70 දශකයේ ඉඳලා 2000 වසර දක්වාම එක ගීයකටවත් අපිට තනු නිර්මාණය කරගන්න බැරි වුණා කපුගේ අයියා ලවා. මොකද එතුමා විටින් විට කොළඹින් බැහැරව සමහර විට දඬුවම් පත්වීම් ලැබිලා රජරට රුහුණ ওই වගේ ස්ථානවල සේවය කරපු නිසා අපිට මේ අවස්ථාව මගහැරුණා. ඉතින් 2000 වසර වෙනකොට
මමත් අබෙත් කාන්තා දින නිමිති කරගෙන සංයුක්ත තැටියක් එලි දක්වන්න බලාපොරොත්තුව හිටියා ලාසන්දේලිය නමින්. ඉතින් මේකට අපිට උවමනා වුණා රත්නශ්‍රී අයියලවා ගීත කිහිපයක් නිර්මාණය කරගන්න. පස්සේ අපි අපේ මේ අවශ්‍යතාවය කපුගේ අයියට කිව්වම එතුමා තමයි අපිට රත්නශ්‍රී අයියව හඳුන්වලා දීලා මේ අපේ අදහස කියලා රත්නශ්‍රී අයිය තමයි ඊට පස්සේ අපිට තැපෑලෙන් ගීත මං හිතන්නේ 10ක් විතර ලැබුණා. ඉතින් එයින් එක් ගීතයක් තමයි මේ සිරිපාදේ වන්දවන්න ගීතය. ඉතින් මං හිතන්නේ මගේ ගායන ජීවිතෙත් මං සලකුණක් තබපු ගීතයක් හැටියට මම දකිනවා මේ ගීතය. මොකද මමත් මේ අත්දැකීමට මූණ දීලා හිටපු හින්දාද දන්නේ නැහැ. මමත් ඉතාම සංවේදී වුණා ඒ ගීතය දැකලා. ඉතින් මට හරි සතුටුයි. මම මගේ ප්‍රණාමය පුද කරනවා රත්නශ්‍රී අයියට අපි වෙනුවෙන් මෙවැනි ලස්සන නිර්මාණ හදලා දුන්නට. බොහොම ස්තුතියි. හොඳයි, බොහොම ස්තුතියි. නිරංජල සරෝජිනි මැදිනේට ස්තුතිවන්ත වෙන ගමන් මයුරි ඒ ගීතය ගයන්නට විශාරද අනුරාධා නන්දසිරිට මා ආරාධනා කරනවා. ඇත්ත කියන්න ඕන කියලා. දැන් අද දුව ඇවිල්ලා ඉන්නවා කියලාත් කිව්වා.
දැන් ඔබත් ප්‍රාර්ථනාවක් තිබිලා තියෙනවා පිරිමි පුතෙක් ගැන. හැබැයි කාන්තාව ගැන කතා කරනවා යටිහිතේ තිබිලා තියෙන පොඩි අඩුවක්. මේ මයුරි මේ ඒක මේ වරදවා තේරුම් ගන්න එපා. දැන් මේ පුත්‍ර ලැබේ. දැන් මගේ දුව ඉන්නවා මෙතන. ඒ දුවලට කවදාකවත් මම දුව කියලා කතා කරලා නැහැ. මම පුතා කියලා කතා කරලා තියෙනවා. මම දන්නවා අනුරාධරටත් මං හිතන්නේ අනුරාධර තාත්තා කියන පුතා කියලා. මේ පුතාවත් මනුස්සානම් කිව්වම නැත්තම් පුතාවත් මනුස්සානම් කිව්වම මේ පිරිමි ළමයෙක් ගැන විතරක් නෙමෙයි කියන්නේ. පුත්‍රයන් වගේම දුවලත් වස්තුන් මනුෂ්‍යයට. ඒ නිසා මේ පිරිමි පුතෙක් කියලා කියන්නේ ඒ නිසාම මම දන්නේ අනිත් පළාත්වල කොහොමද කියලා. දකුණු පළාතේ විශේෂයෙන්ම මේ පිරිමි දරුවෝ විශේෂ කරන්න ඕන නිසා පිරිමි පුතෙක් කියන යෙදුම පාවිච්චි කරා අම්මලා. ඒ නිසා පිරිමි පුතෙක් කියන යෙදුම තමයි මේක තියෙන්නේ. එහෙම නැතුව වෙන කාරණයක් නෙමෙයි. පුත්‍රලාභයක් ලැබුණා කිව්වහම මේ කෑන පිරිමි දෙකොල්ලන්ටම අදාළයි ඒක. දැන් නිරංජලා සඳහන් කළා මේ ඒ ඇත්තටම නිරංජලත් එක අබේ අබේවර්ධන බාලසිරි මහත්මයයි මං වැඩ කරපු එක අමාත්‍යාංශයක රාජගිරියේ ඒ ජෝඩුවම ඇවිල්ලා මට මේ ආරාධනය කළේ නිරංජලට මතක නැති වෙනසමට. ඇත්තටම අබේ කිව්වේ මට දරුවෙක් පිළිබඳව ඔවුන්ගේ අපේක්ෂාව ගැන ලියන්න කියලා. ඒකට තමයි මේ ලිව්වේ ඇත්තටම. ඕන් වෙනුවෙන් මේ ලිව්ව ගීතයක. අපි ඊළඟ ගීතයට යමු. මයුරි රත්නශ්‍රී විජේසිංහ මහත්තයා නැත්තම් මේ රත්නශ්‍රී කියන අපේ මේ ගීත රචකයා කවියා කේමදාස මාස්ටර්ගේ පදනමේ උගන්වලා තියෙනවා. මට මේක දැනගන්න ලැබුණා. ඒ කතාව ඇත්තද? ඔවුනේ ඇත්තටම වසන්ත මේ කේමදාසයන් කේමදාස පදනම පටන් ගත්ත කාලේ බොරැල්ලේ ගරාජයක තමයි පන්ති තිබුණේ. ඒ කාලේ මම ගාල් ඉඳලා එනවා ගුවන් ඉදිරි වැඩසටහන් පටිගත කරන්න. මම අවසර දවස් දෙකක් විතර වෙලා වැඩසටහන් කීපයක් පටිගත කරලා අවසරයි මම යනවා මාස්ටර්ගේ ආරාධනයට එතෙන්ට. ගියාම ඔය පැදුරු එළලා වාඩි වෙලා ඉන්නවා ඉන්දික උපමාලි, සමන්ත පෙරේරා, මනිෂා විජේසිංහ, නිහාර වික්‍රමාරච්චි ඔයගේ විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මම දන්න සංගීතයක් නෑ. මං සංගීත උගන්නන්න ගියේ නෑ. මම මේ සාහිත්‍ය ඉතිහාසයේ රසස්වාදනය ගැන ඒගොල්ලන්ට පැයක් දෙකක් විතර කතා කරනවා. ඉතින් ඔය සමන්තලාට එහෙම මතකයි තමයි මං හිතන්නේ. ඉන්දිකාට එහෙම මතකයි. ඔය වගේ අවුරුද්දක් විතර අවුරුද්දකට වැඩි කාලයක් විතර වැඩ කළා මාස්ටරේක කිට්ටුවේ. මට ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න. අපි කතා කරනවා දැන් කේමදාස මාස්ටර් ගැනත් කතා කරපු හින්දා අවරසිරි පීරිස් සූරීන්ට අපි බොහොම ආදරෙන් ආරාධනා කරනවා. මං හිතන්නේ මේ ගීතය ඔබතුමා මේ මේ මෙහෙම වේදිකාවක ගායනා කරනවා මමත් අහන පළවෙනි අවස්ථාව. ඒකත් කියන්න ඕනේ. වැඩි ඇහෙන්නේ නැති ගීයක්. අමාරුද කියන්න මේක? ඇත්තම ගීත රචනා ආකෘතියයි සංගීත ආකෘතිය දෙකම වෙනස් වෙච්ච දැනක් මම හිතන්නේ රත්නශ්‍රී මහත්තයෝ. මොකද මේ අපි එදා මෙදා තුර හපු ගීත ඒ ශෛලිය සම්පූර්ණ වෙනස් වුණා මේ ගීත තුළින්. හැබැයි මම මෙහෙමත් කියනවා මොකද මේ ගීත එකපාරට කවුරුත් පිළිගත්තේ නැහැ. ඒකත් කියන්න එපාය. ඒ නිසා මේක වැඩි ඇහුනෙත් නැහැ මේ ගීතය. නමුත් මම මේ ළඟදී YouTube එක බලනකොට තරුණ ළමයි එක එක විදිහට මේක වෙන වෙන වර්ෂන්ස් දෙනවා එක විදිහට කියලා. ඒකෙන් මම තේරුම් ගත්තා මේකෙන් වර්තමානයේ ඒ තරුණයෝ එක තේරුම් අරගෙන තියෙනවා ඒ ගීතය ගැන. ඉතින් ගීතය ගැන එතුම කතා කරයි. ඇත්ත වශයෙන් මේ කේමදාස සූරින් මගෙන් අත්හදා බැලින් තමයි කරේ. මම හරි ආසාවෙන් හිටිය හොඳ ගීතයක් ගන්න. නමුත් මට එහෙම දුන්නේ නැහැ ගීතයක පාට ගන්න. මට දුන්නේම අත්හදා බැලින්. මට ගමට යන්න කුරුළු පිහාටුවක් දෙන්නේ වගේම ආලවඩන සුවඳ සපන් තනවලදී ඒ වගේ අලුත් මහාකෘති ඒවා ඉත සදාතනිකයි මං හිතා. මට ගමට යන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුළු පිහාටුවක් එවන්න. මට ගමට එන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න. පොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුළු පිහාටුවක් එවන්න. Thank you.
සැසුණු ගම්දොර නොපෙනෙයි මං වැළැහෙයි පය මරුවල් පැටලෙයි ඇන්ටනා තුරින් තුර පසු කර පියසි උදින් හිගිලි යන්න අම්මේ මට කුරුළු පිහාටුවක් එවන්න මට ගමට එන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුළු පිහාටුවක් එවන්න සවරයි මගේ අත මිටක කියයි නපාලොස්වක පෝයදාට හඳවාගේ ඔබ දකින්න අම්මේ මට කුරුළු පිහාටුවක් එවන්න මට ගමට එන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුළු පිහාටුවක් එවන්න බොමස්තුති විශාරද අමරසිරි පේරිසූරි සීදු සුදු ඇඳුම්වලට සුදුසුදු දීප්තිය සහ පාට ඇඳුම්වලට වර්ණවත් දීප්තිය දෙන ප්‍රෝවයි තාක්ෂණයෙන් බබල් ලොෂන් පවුඩර් විෂ්ඨ පැල්ලම් වලට ඇමයිලේස් ප්‍රෝටීන් පැල්ලම් වලට ප්‍රෝටියේස් මේද පැල්ලම් වලට ලයිපේස් ත්‍රිත්ව එන්සයිම ක්‍රියාකාරීත්වයෙන් සියලු පැල්ලම් ඉවතට බබල් රුෂින් පවුඩර් ගීයක වියමන ජීවිතයේ මධ්‍යම යාමයයි මැදියම් රැය නිශ්චල හා සංසුන් වෙතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනමුත් මේ නම් බෙහෙවින්ම නොසන්සුන් වූවකි ලතැවුල් ගාන වූවකි එහෙත් කළ යුතුව ඇත්තේ නිරෝධායනය කළ කුටිවලට වැදීම නොව හැකිතාක් ආසාදිත නොවන්නට තැත් කරමින් ලෙහෙනුන් මෙන් මේ ගොරතර සමුදුර හිස් කරන්නට තැත් කිරීම නොවේද මධ්‍යම යාමේක සටහන් 2005 නොවැම්බර් ඔබ දශක දෙකකට පෙර එහෙම කිව්වට දැන් ටිකක් ඉන්නේ නිහඬව ඇයි නිහඬව නැහැ මයුරි මම දෙසම් ක්‍රියාකාරී මම නිහඬව නැහැ තාම ලියනවා තම ලියනවා කවි ලියනවා ගීත ලියනවා නමුත් ඒවා ඇහෙන්නේ නැති එක ඉතින් මගේ වැරද්දක් නෙමෙයි ඔබ කියනවා දැන් අර කිව්වා වගේ මේ ජීවිතයේ මධ්‍යම යාමයට ඉස්සෙල්ලා අපි බොහෝසින් වැඩ කළ යුතුයි කියලා ඔබ කියන්නේ. ඔව් ඇත්තටම ඒ ඔය පොත ලියන කාලේ මධ්‍යම යාමේ කියන්නේ මම රස්සාව නැතුව ඉඳපු කාලේ. ඒ කාලේ තිබිච්ච අමහිරි අත්දැකීම් තමයි ඔය තියෙන්නේ. ඒව මම මතක් කරන්න කැමති නැහැ ඉතින් මේ වෙලාවේ. හොඳයි අමහිරි දේවල් මතක් කරන්න හොඳ නැහැ. නමුත් ඔබ තවත් වෙලාවක කියනවා රත්නශ්‍රී විජේසිංහ මහත්මයා එදා විඳපු ගීතය අද විඳවනවා කියලා. අදටත් එහෙමමද? එදා විඳපු ගීතය විඳනිය ලැබපු ගීතය. ඒක නම් මං හිතන්නේ ඇත්ත කියලා ඒක. ඔබයි කියලා තේ. ඔව් අද විඳවනවා තමයි. ඇයි එහෙම කිව්වේ? නෑ ඉතින් අපිට විඳින්න පුළුවන් ගීත බොහොම අතලොස්සයි තමයි අපට ඇහෙන්නේ. ඔය අමරසිරි අයියා ඉඳහිට කියන සින්දුවක් ඇරෙන්න. අපට අහන්න සින්දුවක් නෑනේ ගීතයක් එහෙම මං හිතන්නේ නිර්මාණය වෙනවා කියලා මට මං දන්නා ඉතින් මම මගේ වින්දන පරාසය අඩු ඇති සමහර විට පටු ඇති ඒ නිඳ වෙන්න ඇති. කොහොමනොත් අපට එහෙම විඳින්න කතා කරන්න විඳ ගන්න පුළුවන් ප්‍රමාණවත් තරමේ හරවත් නිර්මාණ අඩුයි මයුරි. මට මතකයි මයුරි මීට අවුරුදු 10කට විතර කලින් ගලේ වෙල තිබුණා අපේ සහෘද කවියෙක් ඇත්තටම අංකුර කවියෙක්. ඒ කවියට අත දෙන්නේ අශ්‍රස්ත්‍රී විජේසිංහ මහත්තයා තමයි.
රත්නශ්‍රී සහ අමරසිරි දෙපළ තමයි මේ කවියට අතහිත දෙන්නේ කවියක් නැත්නම් ගීතයක් නිර්මාණයක් බවට පත් කරගන්නට ජනගත කරගන්නට මම ඒ උලලට ගියාම මට හොඳට මතකයි රත්නශ්‍රී විජේසිංහ මහත්තයා කරපු කතාවේ මෙන්න මෙහෙම දෙයක් කිව්වා මමත් ඒ ගියාම වැදගත් දෙයක් තිබුණොත් ඒක සටහන් කරගෙන එනවා මේ තුමගේ වචන පොඩ්ඩක් එහෙම හේ වෙයි ඉන්දියාවේ ටජ් මහල ගැන ඔබ දන්නවා මේ මෙතුමා කියන්නේ ද සභාවට සජහන් කුමරු මේක වැරද්දක් තිබුණත් ඔබ දන්නේ එරදි කරන්න කම්කරුවන් 20000ක් විතර යොදලා අවුරුදු 22ක් වැඩට දාලා මේක සම්පූර්ණ කළා ඉන්දියාවේ විසූ මහා කවියා තාගෝර්තුමා රබින්ද්‍රනාත් තාගෝර්තුමා ටජ් මහල බලන්න යනවා තාගෝර්තුමා කලින් ටජ් මහල බලන්න ගිහිල්ලා නැහැ ඔහුගේ මිතුරෙක් යෝජනා කරනවා තාගෝර්තුමාට ටජ් මහල ගැන යමක් කියන්න කියලා තාගෝර්තුමා කලබල නොවි මේක ඉංග්‍රීසියෙන් කියන ඇත්තේ නැත්නම් වෙනත් භාෂාවකින් සිංහලෙන් මෙන්න මෙහෙම එන අදහසක් කියනවා ප්‍රේමයේ කඳුළු බිඳුව කාලේ කොපුල් මත වහලා එහෙමත් නැත්නම් කාලේ කොපුල මත වතල ප්‍රේමයේ කඳුළු බිඳක් මසන්තේගේ මුල් වචන කිව්වොත් හොඳයි කියලා හිතෙනවා තාගෝර් කවියා කියන්නේ a teardrop of love on the cheek of the tide a teardrop of love ප්‍රේමයේ කඳුළු බිඳුව කාලේ කොපුල මත වතල කාලේ කියන කම්මුළුට වැටලා තියෙන ප්‍රේමයේ කඳුළු බිඳුව තමයි මේක ටච් මාල් පිටුගානකින් කියන්න ඕන සියලු කරුණු කාරණා මේ පේලි දෙක තුනෙන් තාගෝර් කවියා කියනවා ඔබතුමා එහෙම ලියපු මේ නව පරපුරට ලියපු ගීත දෙකක් මට මතක් වෙනවා එකක් අද ගායනා කරන්නේ නැහැ තොල්පෙති විතර පළමු ආදුවෙන් තෙමන්න මේක එක පාට නිකන් මහ විරෝධාකල්පයක් වා මට මතකයි හැබැයි රත්නශ්‍රී කිවිඳු එක ලස්සනට පැහැදිලි කළා මේ කතාව මොකක්ද කියන එක ඒ වගේම ගීයක් තමයි සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් මේ අපේ රටේ ප්‍රබුද්ධ විචාරකෝ සමහරවිට මේ ගීත දෙක පිළිබඳව වැරදි ਵਿਚාරයන් දුන්නා මට මතක. හැබැයි ඔබතුමා එක පැහැදිලි කරා මොකද්ද මේ කතාව කියන එක. දැන් ওই ගීත දෙකෙන් එකක් අද ගායනා කරනවා. චන්දන ඉන්නවා. චන්දන ඇවිල්ලා ඉන්නවායි කියලා. ඔව්. ඒ ගීත ගැන මට වචන දෙකක් කියන්න දෙන්න. වැඩිපුර කාලේ ගන්න නෑ මං. හොඳයි. දැන් චන්දනගේ ගීතය 80 ගණන් වල 99 98 වගේ කාලෙක টপ චාට් එකේ තිබිච්ච හොඳම ජනප්‍රිය වෙච්ච ගීතයක් ඒක. ඒක මේ නැත නිලපොල් අතර අතපොල් කොඳ කැකුළු සිනමල් කියමගෙන කියන්නේ ඕක පොළොන්නර යුගයේ ගුරුළුගෝමීන්ගේ ධර්මනාත්ප දීපිකාවේ සුළු කලිගුදාවතේ සුළු කලින කුමාරයාට කුමාරිකාව හම් වෙනෝනේ කැලේ මැද්දේ හම්බුණාම කියනවා කියාග සොඳුර මහා බඹු තෙමෙහි සඳින් සොමිගෙන රන්ගලෙන් පහන් පැහැවකාගෙන වන්නවිලින් මත් හස්්‍යවලක්ගෙන ලහෝපල්ලි මෙලකක්ගෙන ලහෙල් මැල්ලි සීලස්ගෙන තුන් රත් පියුමක් හැර දෙකක් තබා එකක් හිරාගෙන තීමවා තිගේ ලය කිසිය ගලකල හොයි කියන ඒකනේ ඉන්දීවරේන නයනං මුඛ මම්බුජේන කුන්දේනු දන්ත මොදරක් නව පල්ලවේන නෙත නිලුපුල් වත රතුපුල් කොඳ කැකුළු සිනාමල් ඒ සංකල්ප රූප තියෙනවා ලෝක වැදගත්ම කාරණේ ඒක නෙමේ මේ වසන්ත මයුරි මේ ඒ ජනප්‍රියම වෙච්ච කාලේ අවදී දවසක මගේ රාජකාරී වාහනය නාවල පිටේදී මේ අකර්මණ්‍ය වෙනවා රිදුරු මහත්මයාගේ වාහනේ හදාගෙන ඉන්නේ කියලා මම බස් එකේ ඉන්න මහනුවර බස් නැවතුම් පොලේ පසුපසම ආසනේ කෙළවරේම හිට මම වාඩි වෙලා ඉන්නවා තරුණෙක් රබාන වයමින් ගීත ගායනා කරන ගමන් මේ ගීතය තමයි කියන්නේ ඔහු ඉතා මිහිරට ගායනා කරනවා ඉතින් සල්ලිකත කරන ළඟට ආවම ඉතින් මගේ ළඟට තාම රුපියල් 20ක් ඇදලා දීලා මම එයාලට විතරක් ඇහෙන්න කියනවා මල්ලී සින්දුලුවේ මම කියලා මට හිතුණා කියන්න ඕන කියලා එයා මගේ දිහා බලන් ඉඳලා අයිනික අයන මහත්තය කියලා මහල ගියා මෙහෙමයි තවත් එකක් කියන්න ඕන එයාට සාධාරණයකුත් කරන්න එපා දැන් මම ඔය කතාව කියනවානේ මිත්‍රෝ එක්ක කුමාරි ඔක එයාට ගිහිල්ලා ඔය කතාව මම මෙහෙම කියනවා කියලා එයා මට දැන් අවුරුදු 7-8කට කලින් ලියුමක් කියනවා ජයසේන කුසුම් සිරි කිඹුල් පැටියාව නොච්චාගම කියලා අනිස්සර සමා වෙන්න එදා බස් එක සින්දු කිව්වම මම දැන් හිටින ඇයිසර් කියලා මං ඉති බොරුවක් කියලා මට සින්දුවක් ලියා ගන්න ඕන මං එනවා කියලා හම්බෙන්න ආවේ නැහැ මම තෙලියුම් මගලක තියෙනවා තාම නෑ වෙන්න ඇත්ත මෙහෙමයි ඔව් හිතන්න ඇත්තේ රත්නශ්‍රී විජේසිංහ කිව්වම නුවර නම් ඉතින් හෙලිකොප්ටරේ තමයි එනවා ඇත්තේ
ගාල්ලට යනවත් ඇත්ත හෙලිකොප්ටරේ ද චන්දන පිළිගන්නවා අදරි චන්දන ලියන ආරච්චි දතියා මලඟ ඔබරන් යන්න මල නෙත නිලු පොල් වත රතු පොල් නෙත නිලු පොල් වත රතු පොල් පොඳ කැකුළු සෙන මල සුවඳතියා මලඟ ඔබරන් යන්න මල නෙත නිලු පොල් වත රතු පොල් නෙත නිලු පොල් වත රතු පොල් පොඳ කැකුළු සෙන මල ආසයටම කොතැනක හෝ ඔබ ඉන්නවනම් මම ඉන්නම් මේ සුවඳතියන් යලි ඔබ වෙනකන් මේ ආසයටම කොතැනක හෝ ඔබ ඉන්නවනම් මම ඉන්නම් මේ සුවඳතියන් යලි ඔබ වෙනකන් සුවඳතියා මලඟ ඔබනම් යන්න මලේ නෙත නිලු පොල් වත රතු පොල් නෙත නිලු පොල් වත රතු පොල් කොඳ කැකුළු සෙන මල රජස්තු මැතිවරු විලට හරන් වසන්ත සල්පින් මට කියන්න ඔබ හැර කොයින්ද මිල නොකලකේ මල් රජස්තු මැතිවරු විලට හරන් වසන්ත සල්පින් මට කියන්න ඔබ හැර කොයින්ද මිල නොකලකේ මල් සුවඳතියා මලඟ ඔබරන් යන්න මල නෙත නිලු පොල් වත රතු පොල් නෙත නිලු පොල් වත රතු පොල් පොඳ කැකුළු සෙන මල් සුවඳතියා මලඟ ඔබරන් යන්න මල් නෙත නිලු පොල් වත රතු පොල් නෙත නිලු පොල් වත රතු පොල් පොඳ කැකුළු සෙන මල් ප්‍රමිතිය ගැන අපි කතා කළ යුතුයි. දැන් අද ගීතයේ ප්‍රමිතිය ගැන බොහෝ දෙනා කතා කරනවා. රත්නශ්‍රී විජේසිංහ මහත්මයා දැන් දිනකට ගීත රාශියක් අද අපේ රටේ නිෂ්පාදනය වෙනවා. නමුත් මේ ගීතයේ ප්‍රමිතිය පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. ප්‍රමාණාත්මකව ගීත නිර්මාණය කරාට එහි ගුණාත්මක වටිනාකම පිළිබඳව සමාජය ප්‍රශ්න කරනවා. ඔහොම හිරු ඇත්තටම මේ ගීතය තුන් ආකාරයකින් සමාජයට වගකිව යුතුයි. පළමුවෙන්න පද රචනය, එහි සාහිත්‍යමය අගය නිසිසේ පවත්වා ගත යුතුයි. හරවද්දයක් කියන්න ඕනේ. නිකන් ඉස්සරව බොල් පදමාලා ගීත හැටියට ගණන් ගන්න බෑනේ. පොඩ්ඩක් හරි ජන විඥානය පුළුල් කරන, ඔවුන්ට ආස්වාදනය කරන දෙයක් පදමාලාවල තියෙන්න ඕනේ. ඊළඟට සංගීත රචනයත් එහි පදමාලාව උද්දීප්ත කළ යුතුයි. තුන්වැන්න ගායකයව ගායිකාවගේ මානව කටහඬ එක ශික්ෂණය ලැබපු අපස්වරලට නොයන පාදක ශ්‍රුතිය ඉක්මවා නොගයන ශික්ෂණය කළ කටහඬක් විය යුතුයි. ඉතින් ওই කාරණාවලින් පේත වෙච්ච ගීතයක් හොයාගන්න අමාරුයි අද ඉතින්. ඔබතුමා කිව්වා වගේ අපේ පරම්පරාවට ඉදිරියෙන් ඉන්න බොහොම අතලොස්සක් ගායක ගායිකාවන් තමයි අද හොඳ නිර්මාණ ටිකක් ඉදිරිපත් කරන්නේ. ඒවත් බොහෝ විට කියන්න ඕන හුඟක් ජනප්‍රිය වෙන්නේ සමාජ මාධ්‍ය ජාල හරහා, අන්තර්ජාලය හරහා. ඉතින් එහෙම
නිර්මාණකරණය කියදෙන කෙනෙක් තමයි විශාරද අමරසිරි පීරිස් මහත්තයා. මේ ගුවන්විදුලියේ සංගීතාංශයේ අධ්‍යක්ෂවරයා හැටියට එතුමා කටයුතු කළා කලක්. ඉතින් මම ආරාධනා කරනවා නැවත විශාරද අමරසිරි පීරිස් සූරීන්ට මම වෙනම පැත්තකට යොමු කරන්න එතුමාට ලොකු උමනාවක් තිබුණා. වුරුදු 6ක පාඨමාලාව කැදෙහිරු හැදෑරුවා රජ සංගීත විද්‍යාලේ. ඉතින් මම වුරුදු 30ක් විතර ගියාට පස්සේ තමයි මට එතුමා ගීතයක් දුන්නේ කියන්නේ. ඒකත් මේ අහඹ සිතුවීමක් ඔය ලඳුනේ ගීතේ. ඊට පස්සේ එතුමා ඔය සිරිමැදුර චිත්‍රපටයේ තේමා ගීතේ. ඊට පස්සේ ආපු ගීත ඊට වැඩිය බරසාර ගීත මට මම කිව්ව වගේ සැලකේ වගේ මේ මට කමිටු වෙන්න කුරුළු පිටුවක් දෙන්න ඉතින් මම බලා මේ ආකෘතිය හරි අමතුයි. දැන් උදාහරණයක් ගත්තොත් එන්න මට ගමට එන්න කුරුළු පිටුවක් කියන ගීතය රත්නශ්‍රී සූරියන් ලියලා දුන්නට පස්සේ එතුමා එක බැලුවේ අර ගමෙන් නගරයට ආපු සිද්ධාදීට ආපු තරුණයාට මේ නගරයේ තියෙන කර්කශ බව එතකොට මේ ගමේ බෙල්ලිප නැල්ලි ඇවිදපු තරුණයාට හරි අපහසුයි මේ කොන්ක්‍රීට් වනාන්තරය තුළ ගත කරන ජීවිතය. ඔයක තමයි කියන්නේ ඔහුට ගමට යන්න තියෙන හදිස්සිය තමයි ඔහු මේ තාක්ෂණිකව ඉදිරිපත් කළේ. ඉතින් මෙතන ඒක කියන්න අපිට ආවේගික පහසුකම් තිබුණේ නැහැ. මේ ගීතයත් ඒ වගේ. අලවදන සුවඳ සබන් තනනලියේ මාලිගාවසේ සුවිසල් ෆැක්ටරියේ දැල් ගලන දයදිය උල්පත සරියේ අලවදන රුව කොයිවද සුන්දරියේ මිරිතේ පුල් නැති බසයේ තුන් කුදයේ හිංසරේ කුරගාගෙන ඇදෙන ලිදේ දුලි බැඳ පුබාල බිලිදු වදින්නියේ බලසබන් උලාදියෙන් දුවන්නියේ අල්වඩන සුවඳ සබන් තනන ලිදේ මාලිගාවසේ සුවිසල් ෆැක්ටරියේ දැල් ගලන දාදිය උල්පත සරියේ අලවඩන රුව කොයිබද සුන්දරියේ සීත සඳුන් සුවඳ සබන් තනන්නියේ නානු නොගාලම ගොමර තවල්නිගේ සරසියක් මල් නැලුවට මහන්සියේ රෙන් සුවඳ තිමිනති දේවතාවියේ අලවඩන සුවඳ සබන් තනනලියේ මාලිගාවසේ සුවිසල් ෆැක්ටරියේ දැල් ගලන දහදිය උල්පත සරියේ අලවඩන රුව කොයිබද සුන්දරියේ අද වත්මන් මාධ්‍ය ගැන කතා කරොත් බොහෝ දෙනා චෝදනා කරනවා මේ මාධ්‍යයේ තිබෙන භාෂා භාවිතය හොඳ නෑ, යහපත් භාවිතයක් නෑ, ගුණාත්මක භාවිතයක් නෑ කියලා. ඇත්තටම මේ ගීතේ පිරිහීමට හේතුවත් මාධ්‍යද? මෙහෙමයි මයුරී, දැන් අපි දන්නවා භාෂාව කියන්නේ එක තැන තියෙන එකක් නෙමෙයි, භාෂාව වෙනස් වෙනවා.
දැන් මේ සුනිල් ශාන්තයන් ගායනා කරපු සීගිරි ගීය ගත්තොත් ඔබේ ගුවන් ඉදිරියේ තියෙන හමල් මොරෝ ජහස්සෝ හස්සන්දල්ලා තුරු ගල් කොහල් හෝ මලගල් හි හැල්ලා ගණනින් මුත් කලක් කළ තම්බලපල්ලා පැරේ දිග සදුන්න සුන් කුම්වල්ලා මේ කාටවත් තේරෙන්නේ නැහැ නේක මේ මොකද්ද කියන්නේ කියන මේ අවුරුදු 1400 කට විතර ඉස්සර අපි භාවිතා කරන භාෂාව ඒක වෙනස් වෙනවා අනිත් ඒවා වගේම භාෂාවටත් වෙනස් වීමේ අයිතිය තියෙනවා හැබැයි වෙනස් වෙන්න ඕනේ අපි අපට දරා ගන්න පුළුවන් විදියට දරණීය ආකාරයට වෙනස් වෙන්න ඕනේ එකපාරටම අපි මේක විකෘති කරනවා නම් විනාශ කරනවා නම් නිවැරදි කලිවිගින්ද ගුණත් මං හිතන්නේ කවුටත් වගේමක් තියෙනවා මේක කව කාගේවත් මොකද භාෂාවක් කියන්නේ රටක ජාතික අනන්‍යතාව අපි සිංහල වෙන්නේ සිංහල කතා කරන නිසා වෙන කොහෙවත් රටක සිංහල කතා කරන්නේ නැහැ අපි විතරයි සිංහල කතා කරන්නේ මේක නැති කරගත්තොත් අපට විතරයි නැති වෙන්නේ වෙන ලෝකෙ නැති වෙයි හැබැයි උනාට මතක තියාගන්න ඕන මයුරි අද ලෝකේ භාෂා 7000ක් විතර කතා කරනවා ඒ 7000 අතරේ වැඩිපුරම කතා කරන භාෂාවල 168 වෙනි ස්ථානයට ඉන්නේ සිංහල 168 දැන් ඔබ අන්තර්ජාලය භාවිත කරලා පරිවර්තන කරනවා ඒකෙදී පරිවර්තන කරන්න පුළුවන් භාෂා 108ක් තියෙනවා ඒ 108ට සිංහල ඇතුළත් ඔබට වචනක තේරුම හොයාගන්න ඕන Google තාක්ෂණය ඔස්සේ හොයාගන්න පුළුවන් ඒක සිංහල තියෙනවා ඒක සිංහල පරිවර්තන හොයාගන්න පුළුවන් ඒ නිසා මේක ලෝකය පිළිගන්න භාෂාව 2016 අවුරුද්දේ කොරියාවේ පැවැත්වුණු භාෂා සම්මේලනයක් ඒකට ලංකාව නියෝජනය කළේ මහාචාර්ය ජේ.පී. සානායක මහත්මයා ඒ වෙලාවේ සම්මත කරගන්නවා නිර්මාණාත්මක භාෂා 16ක් ලෝකේ තියෙනවා කියලා. ඒ 16ට සිංහලත් ඇතුළත් කරනවා. සිංහල ඇතුළත් කරන්න හේතු කාරණා ඇතිව පළවෙනි තමයි ඇයනු කියන ස්වර දෙක අපට අනන්‍යයි. මේක අපිට විතරයි තියෙන්නේ. සංඥක අකුරු අපිට විතරයි තියෙන්නේ. ඉතින් ඒ ටික මදිද? සින්දු ලියන්න බෑ සමහර අකුරුත් එක්ක. සමහර අකුරුත් එක්ක සින්දු ලියන්න බෑ ගීත ලියන්න බෑ. ඔව් සමහර අක්ෂර තියෙනවා දැන් උදාහරණ විදියට මේ ට නෑ නෑ ඔය දෙමළ ගීත සාමාන්‍යයෙන් ඉස්සර ගීත දැන් නෙමෙයි අද ඒවා නෙමෙයි ටට ඩඩන වගේ මූර්ධන්‍ය අක්ෂර ඉච්චර මිහිරි නෑනේ දෙමළ ගීත සාමාන්‍යයෙන් අපිට මිහිරි නොවෙන එක හේතුවක් ඒක දැන් මෙහෙමයි දැන් දැන් දශකුමාර චරිතය කියලා සංස්කෘත පොතක් තියෙනවා වසන්ත ඒකක පරිච්ඡේදයක් තියෙනවා ඕස්ට්‍රජ අකුරු වලින් තොරවලිය පරිච්ඡේදය මුළු ඕස්ට්‍රජ කියන්නේ පප බබම කියන තියෙන තොල් වලින් ඔස්ට කියන්නේ තොල් වලට පප බබම ශබ්ද වෙන තොල් වලින්නේ ඒ තොල් නැතුවම ලියලා තියෙන්නේ ඒ මේ තොල් අක්ෂර නැතුවම ලියලා තියෙන්නේ හේතුව කියනවා ප්‍රියා වෙසින් තොල් සපා කෑම නිසා ඔස්ට උසුරු වන්න බැරි කියලා යාට ඒක හේතුව හොඳයි මේ ඊළඟ ගීතේ ගුරුතරුව හිමින් කියන ගීතේ හොඳයි නාලකට අපි ආරාධනා කරනවා නාලක අංජන කුමාර පණ්ඩිත අමරදේවන් ගායනා කරපු ගීතය එතුමාට උපහාරයක් වේවා 3-4 එමින් බැසයයි ගැල්ලෙලිය නොලා නොති ගුරුතරුව එමින් බැසයයි ගැල්ලෙලිය නොලා නොති නුඹ කොපුල් තලා වැහි බිඳු තවරා ගුරු තරුව හෙමින් බැසයයි ගුරු තරුව හෙමින් බැසයයි පරපුරක
සිහින් යාත්‍රා තොටුපළට යවා අරවා පරපුරක සිහින් යාත්‍රා තොටුපළට යවා අරවා මුතු සැලේතයෙන් ලොව කියා තිබු ගුරු පාර කිවුම් සුදයි ගුරු පාද පිළුම් සුදයි දැන් ගීමියමන වෙනුවෙන් අද මෙහි සපැමිණි ආනන්ද සමරකෝන් මැදිරියට සපැමිණි රත්නශ්‍රී විජේසිංහයන්ට මතක තිලින ප්‍රදානය කරන්නට ආරාධනා කරනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නලින් කුමාර නිශාංක මැතිතුමන්ට වේදිකාවට ඒ වගේම ඩාලි බට්ලර් සමාගමේ සන්නාම කළමනාකරු සහන් රණතුංග මැතිතුමන්ටත් ආරාධනා කරනවා වේදිකාවට රූපවාහිනී සභාපතිතුමා ස්ථානයේ නැති වුණත් එතුමාගේ ලැබුණු දුන්නු දායකත්වයත් අපි අගය කරනවා හොඳයි රත්නශ්‍රී විජේසිංහේනි යහපත් ගීත රචනා යහපත් කවිය සමාජගත කරන්නට කල මෙහෙවර වෙනුවෙන් ගුවන්විදුලියෙන් සහ ඩාලි බට්ලර් සමාගමෙන් මේ තුති ගීයක වියමන සීදු සුදු ඇඳුම් වලට සුදු සුදු දීප්තිය සහ පාට ඇඳුම් වලට වර්ණවත් දීප්තිය දෙන ප්‍රෝවයි තාක්ෂණයෙන් බබල් ලොෂන් පවුඩර් විෂ්ඨ පැල්ලම් වලට ඇමයිලේස් ප්‍රෝටීන් පැල්ලම් වලට ප්‍රෝටියේස් මේද පැල්ලම් වලට ලයිපේස් ත්‍රිත්ව එන්සයිම ක්‍රියාකාරීත්වයෙන් සියලු පැල්ලම් ඉවතට බබල් රුෂින් පවුඩර් ගීයක වියමන මට මතකයි රත්නශ්‍රී විජේසිංහන්ටත් මතක ඇති ඔබතුමාගේම ගීත රචනා වලින් කපුගේ මහත්ය CD එකක් කරනවා ඒ CD එකේ නම හැම මතකද ඉරබටු තරුව සඳහා සියලුම ගීත රචනා කළේ රත්නශ්‍රී විජේසිංහයන් මම ඒ නිර්මාණකාරය කරනකොට කපුගේ මහත්තයත් එක්ක බොහොම ළඟින් හිටපු කෙනෙක් ඔය කල්ලඩි පාලම ඊළඟට සිංහල සින්දු කියන වගේ ගීත ඒ සංගත තැටිය හරහා තමයි ආවේ ඔබතුමා යමක් ඒ ගීත රචනා ටික ගැන කිව්වනම් හොඳයි ඔය ගීත 20ක් විතර තිබුණා මට මතක විදියට ඉරබටු තරුව 1998 අවුරුද්දේ විශාරද කපුගේගේ අවසන සංගත තැටි එක. ඒ සියලුම ගීත මම තමයි රචනා කරේ. කුමා 47ක් විතර මං කපුගේ වෙනුවෙන් ගීත ලියලා තියෙනවා. ඔය ප්‍රථම ප්‍රේම සිහිනේ හෙවත් අද ගායනා නිකරුණත් අහන්න ඕනේ පොඩ්ඩක් දුව හිටියර කමන්නේ නින්ද නැති රැයේ ගීතේ. ඔව් ඒක ඇත්තටම ඉතින් කවුරු ඉස්සරහවත් කමක් නැහැ. ඇත්ත කතාව තියෙන එක මොකද මම විවාහපත් වෙලා ඉතම කෙටි කාලයකදී මම මාරු කළා දානවානේ මේ මොනරාගලට. ඒ විරහව තමයි තියෙන්නේ වෙන 아무ත දෙයක් නෙමෙයි වෙන දෙයක් නෙමෙයි මේ මාරු කරපු එක කුටුම්බයෙන් ඈතට වීම ප්‍රේමවර්ධන කපුගේ සහෝදරයාට අපි නැවතවරක් ආරාධනා කරනවා සිංදු කිය නලලේ දිලකතිය කිරිල්ලි තුටින් හදවතක් කරගෙන ගිනිගත් කල්ලරබට ආවා තෝයිල්ලි සිංහල සිංදු කියන නලලේ දිලකතියන කිරිල්ලි තුටින් හතවතක් කරගෙන ගිනිගත් කල්ලරබට ආවා තෝයිල්ලි වනු පුරු පසින් පෙන් කවි කී ගුරුල්ලාට වසීවි ගිනි මලක් තනු මල් පොකුරක් අතට ගත්ත මනාලි මක
සමේ මතුර කටු අතරේ පිපි වැරුණ සුරූපී සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිලි තුටින් හදවතක් අරගෙන ගිනිගත් කල්ලරඹට ආවා දෝපිගිල්ලි අපි ආරාධනා කරනවා අද අපේ වැඩසටහනේ නිර්මාණ අධ්‍යක්ෂකවරයා ඔහු මේ ගුවන්විදුලියේ ලලිත් වික්‍රමරත්න හිටියට ටික දෙනයි දන්නේ ලලිත් සංගීතය ගැන ගායනය ගැන හරි උනන්දුවක් තියෙන කෙනෙක් ඔහු තනු නිර්මාණය කරලා තිනවා සංගීතය සංයෝජනය කරලා තිනවා ඔය ගිනි මලක් ගීතේ එහෙම කැම්පස් එකේ කිත්සිරි ගායනා කළේ ධම්ම දිසානායක තමයි ලිව්වේ ඉතින් ලලිත් ලලිත් වික්‍රමරත්නට අපි ආරාධනා කරනවා අද මගේ දුවේ නුඹ අවදියෙන් නම් ගීතේ ගායනා කරන්න මේ කැබින් එකේ ආපු විදිහටම හිටපු විදිහට තමයි ආවේ ඒ කියන්නේ අර අමුතු කෝට් එකක් අරවම ඇඳි නෑ ඔහු ඒ වැඩේ ඉන්න ගමන්ම ආවා කොහමාරි වේදිකාවක සින්දු කියද්දි තමයි මැරුණේ මොකද ගල්පාරක් ඇදිලා ඉතින් සියා මැරෙනකොට කිව්වා පුතේ පරම්පරාවෙන් එක්කෙනෙක් දිවිජ බෝධ ක්‍රම ඇති කියලා සංගීත වෙනුවේ ඒ නිසා මම සින්දු කියන්නේ නැහැ හැබැයි මම නම් අහලා තිනවා ගීත ලියනකොට ගීත මොමුණනවා කියලා එහෙමත් බැරිද සමහරක් පුළුවන් ඇති අර වගේ අනතුරක් නොවෙනවා කියලා ඔබ සාහිතක වෙනවා නේද
අසන්ත නෑ සමහර එවත් කරනවා නිකන් හිතෙනවා මොකක් හරි කරගෙන යනකොට ආ නෑ අනිත් එකත් මම බලන්න ඕනේ ඊට පස්සේ තනු නිර්මාණය කරන්නත් බලන්න අතම කියනවා නම් මයුරි මම සංගීත ටිකක් ඉගෙන ගත්තා අර ගාන්ධාර කියලා කල් විභාගයක් තිබුණේ ගාන්ධාර එක පාස් වුණා මම රාග 12ක් විතර පුරුදු පුහුණු වීම කලින් පස්සේ ඉතින් එහාට ගියේ නෑ මේ ගණකාධාර කියලා මහත්මෙක් අපේ පාසලේ හිටියේ සංගීත ගුරුවරයා එතුමා සහ අපේ මාමා කෙනෙක් හිටියා රයන් ඉදිරිසිංහ මහත්මයාගේ ගෙදර ඉඳලා ඉගෙන ගත්තා ඒ අයගෙන් මම ඉගෙන ගත්ත එකක් තියෙනවා ඉතින් හොඳයි අපි ඊළඟ ගීතයට යනවා දැන් අර නිරංජලා සොයුරිය ඇවිල්ලා වේදිකාවට ගිවන ගීත ගණනාවක් ලියලා දුන්නයි කියලා එයින් තව එක ගීයක් තමයි පිපෙන මල් වලින් මම හිතන්නේ මේක දෙන්නම ගායනා කළේ නේද අබේ අයියායි රංජලක්ක දෙන්නම ගායනා කළ ගීයක් අද නමුත් අපි විශාරද අනුරාධා නන්දසිරි සමග ප්‍රේමවර්ධන කපු ගී පෙන මල් වලින් අහන්න ඇයිද කියා පිපෙන්නේ හම සුලඳකින් අහන්න ඇයිද කියා හමන්නේ ඇයි අපි විතර ආදරයට ඒට ඔබට කියන්නේ පිපෙන මල් වලින් අහන්න ඇයිද කියා පිපෙන්නේ හමන සුලඟකින් අහන්න ඇයිද කියා හමන්නේ ඇයි අපි විතර ආදරයට ඒට ඔබට කියන්නේ තවත් සුන්දර ගීයක් සඳ හාදු දිදී දැන් චන්දන ලීනාරච්චි කියන්නේ ඇත්තටම ඔහු විශාරද චන්දන ලීනාරච්චි මේ බෙල්වුඩ් රූපහිනි ගම්මානේ තරුණසය සභාවහරා තමයි ඔහු එන්නේ අද චන්දන හරි දක්ෂයි දෙපැත්තක් ජය ගන්නේ තමයි මේ ප්‍රසංගික කලාව තුලත් ඔහු ඉන්නවා මම හිතන්නේ විවෘත වේදිකාවෙත් අතිශයම ජනප්‍රිය හොඳ ඉල්ලුමක් තියෙන ශිල්පියෙක් චන්දනට ආරාධනා කරනවා නෑ තවරක් චන්දන එනතුරු මේ වසන්ත මට විනාඩියක් දෙන්න හොඳයි හොඳයි චන්දන එන්න වේදිකාව මේ ගීතය චන්දන චන්දනත් කැමති වේ චන්දනටත් ඔක වේදිකාව ගිහිල්ලා කියන්න පුළුවන් මේ කියන එක අපේ පාසලේ තිබුණා කැම ක්ලබ් එක කියලා ඡායාරූප සංගමය කියලා එකක් අපි පින්තූර ගන්න පුරුදු වෙනවා ඒ කාලේ ඕකේ පින්තූර ගන්නව විතරක් නෙවෙයි අපිට ලොකු කැමරා තිබෙන්නේ 110 120 වගේ පොඩි කැමරා තිබුණේ අපි ඒවා print කරනවා dark room එකට ගිහිල්ලා fix developer හදාගෙන print කරනවා අපි මුද්‍රණයත් කරනවා ඡායාරූප ශිල්පය හදාරන්න මට උවමනාවක් තිබිලා සෝමීර බෝපිටගේ පන්තියකට ගියා එපාර කොලියර වෙලා ඒකේ අපට අන්තිම අභ්‍යාසයේ තිබුණේ කඩුපුල් මලක් පිපෙන ආකාරය ඡායාරූපගත කරන්න මොහොතින් මොහොත අපි ගාල නගරයේ අවසන් පන්සලක කඩුපුල් තියෙනක හොයාගත්තා මිනුවන්ගොඩ කිට්ටුව රේල් ගේට්ටුව ළඟ පන්සලක් තියෙනවා මැස්සකුත් ගහගෙන කැමරා අටවගෙන මේ බලන් හිටිය මැදම රාත්‍රියත් පහ වෙලා. හැබැයි කඩුපුල් මල පිපුන්නේ නැහැ. ඔව්. පැය 3-4ක් රස්තියදොල බලන් හිටිය පිපුන්නේ නැහැ. පින්තූර ගන්න බැරි වුණා. හැබැයි මේ ගීතේ ඉතුරු වුණා. නුඹ තාම නිතිද කඩුපුල් මල දේවතාවී. දේවතාවී. ඒක තමයි සියලු පරිසරයේ සූදානම් වෙලා තිබුණත් මලක් පිපෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ප්‍රේමතුන් අනන්ත අප්‍රමාණ බලන් හිටියත් ප්‍රේමේ ප්‍රකාශ කරන්න ප්‍රේමිය නිශ්ශබ්දවල ඉන්න පුළුවන්. ඔව්. සඳහාදු දිදී වනකුලට සේද යහනති නිල් තාරකා කුමාරියන්ගේ ප්‍රේම විජිතජේ
සඳ හදු දිදී වනකුලට සේවය හනති නිල් තාරකා කුමාරියන්ගේ ප්‍රේම විජිතයේ නුඹ තාම නිදිද නුඹ තාම නිදිද කඩු පුමල් දේවතාවියේ මල්මාලතී ලතා මඩුල් නෙතු පියා හිඳේ මුතු මල් ගෙබේ යහන් තුරුල් රුංගයෙන් තදී කටකොනින් වත් දිනා නොවීම දේවතා නිදි සඳ ආදු දිදී වනකුලට සේවය හනති නිල් තාරකා කුමාරියන්ගේ ප්‍රේම විජිතයේ නුඹ තාම නිදිද නුඹ තාම නිදිද කඩු මල් දේවතාවියේ විදිරල් නැගේවි රංගනයේදී මුදු මන්ද හසදී පිපෙවි සොඳුරු කවුමදී මත්හනි මගේ හිත පානි නුඹ තවමනිදි සඳ හදු දිදී වනකුලට සේදය හනති නිල් තාරකා කුමාරියන්ගේ ප්‍රේම විජිතයේ සඳ හදු දිදී වනකුලට සේවය හනති නිල් තාරකා කුමාරියන්ගේ ප්‍රේම විජිතයේ නුඹ තාම නිදිද නුඹ තාම නිදිද කඩු මල් දේවතාවියේ යම ඔබ කතා කර ආර විරෝධාකල්ප නැත්තම් සත්‍ය පසුබිම් කරගෙන ලියපු ගීත ඒ අතර මට මතක් වෙනවා මේ ගීතය දිහා බලනකොටම පද පෙළ දිහා ලෙන්චිනා මගිනංගියේ ගීතයත් පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න ගීතයත් ඒ ගීත දෙකත් මතක් කරන ගමන් තන තම් දෙනා මෙහි මුල් ගැයුම අපේ ගුවන්විදුලියේ කලක් සේවය කරපු දනොත් මේ කලා කටයුතු වලේ දෙන ඉන්දීවරි අබේවර්ධනගේ ඉන්දීවරි අද මේ වැඩසටහනට සහභාගි වන්නේ නැහැ. ඉතින් අපේ මේ සුන්දර සෞන්දර්යාත්මක කටයුතු වල ඉන්න කෙනෙක් තමයි අපේ ෆර්නි රෝෂිනි. ෆර්නි හරි දක්ෂයි හැමදේටම. මේ වේදිකාව ෆර්නිට හරි හුරු පුරුදු තැනක්. බලා
අපි ජීවිතේ පරිණත වෙනකොට අතීතයේ කළ කී දේ පිළිබඳව අපට යම් පසුතැවිල්ලක් වර්තමානයේදී ඇති වෙනවා. ඉතින් රත්නශ්‍රී විජේසිංහ මහත්මයා දැන් ඔබ ලියූ ගීත පිළිබඳව අවධානය යොමු කරන විට අනේ මේ ගීතය මා අතින් නොලියුවා නම් හොඳයි කියලා එහෙම පසුතැවිල්ලක් ඇති වුණ අවස්ථා තිබුණාද ඔබට? මයුරි මේ ගීත ලියනකොට මට ඕන දේවල්ම ලියවෙන්නේ නැහැනේ. දැන් උදාහරණ විදියට ආයතනවල ගීත ගොඩාක් මම ලියලා තියෙනවානේ. ගොඩක් ආයතනවල. දැන් රිජ්ජේ ආර්යාලම රෝවල් ගීතේ. එතකොට ඉඳන් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ නමම දාන්න කියලා කියනවා. නම වෙන නමක් නැහැ ඒකට. රෙජිස්ට්‍රාර් ජෙනරාල් කියලා දාන්න වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිස් ගීතේ. දැන් සුරක්ෂාව දෙන වියවුල් පසින්දන දය අභිමන්නන්වා විනේ ජනලෝ අභිහිත පෙරමුණ පොලිසිය ශ්‍රී ලංකා කියලා මම ලියන්න වෙනවනේ. පොලිසිය ලොකු මහත්කුත් ඉන්නවා. එහෙම තමයි. ඉතින් අපි අකමැති දේවල් තියෙනවා අපිට නිල වශයෙන් කරන්න පැවරණ සමහර ඒවා. ඔක්කොටම 100%ක් කැමැත්තෙන් ලියනවා නෙමෙයි. ඒ වගේ එක ගීතයක් තියෙනවා මම හුඟක්ම අකමැති ලිවීම ගැන ඒක මම කියන්න කැමති නැහැ මේ වෙලාවේ මොකක්ද කියලා. ඒ නිසා ඒක ගැන අහන්නත් මගේ. ඉංග්‍රීසියක්වත් දෙන්න බෑ. නෑ ඒක මම කැමති නෑ මයුරි. ඒක බටලු වෙච්ච ලොකු අත්‍යරද්දක් කියලා මම සලකන්නේ. ඒක කැමති නෑ මම කියන්නේ ඒක සාහන් දෙපා. ඒ කියන්නේ අපේ ජීවිතය අත්‍යරදීමත් වැරදි තියෙනවා. පසුතැවීමුත් තියෙනවා. හැබැයි දැන් ඔබ රචනා නොකරපෝ වෙනත් අය විසින් රචනා කරපු ගීත ඔබට දෙයක් හිතෙනවා ඇති. අනේ මේ ගීතය මාතින් ලියුණා නම් කොච්චර හොඳද කියලා. එහෙම රස විඳින ගීත තියෙනවද ඔබ? ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. ඇත්තටම විශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද ඒ අස්වාද නිසා තමයි මම ගීත ලියන්නේ. අපිට එකක් දෙකක් මතක් කරන්න ඕන. කියන්නද ඕන? මේ කියන්නේ. ගායනා කරන්න. ගායනා කරන්න අපි නාලකට බාර දෙනවා. එකක්. ඔව්. මේ මම කැමති මේ නලදමයන්ති මුද්‍රණ නාට්‍යයට මහගම සේකර රචනා කළ ආචාර්ය අමරදේවයන් ගයන ඈත කඳු කොරහිම වරණ ගීතේ. දැන් ඒ ගීතය මේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා මේ අපි ගැනනේ කියලා තියෙන්නේ. සමහරට ඔයා දිහා බලාගෙන ලිව්වද හොඳයි. නාලක මේ මොහොතේ තමයි නාලකටත් අපි ආරාධනා කරන්නේ ඈත කඳු කර හිම වර්ණයේ ගීතය ගායනා කරන්න කියලා කොටසක් හරි. අපර දෙතුමාගේ ගීතයක් ජාන්තහරි මෝන්නෝ නම් එතුමාට ජරු කරලා උපහාර දක්වල තමයි කවදත් ගෑන. Oh,
sadelle mimi talave halka pipi velave sadelle mimi talave halka pipi velave ladliyange din atre mabe roope et kanuke mau parne sit chandan la paruse sun lalle pa ඔබ දශක ගණනාවක් තිස්සේ මේ තාරුණ්‍ය ළඟින් ඇසුරු කරනවා. මොකද සමහර ප්‍රවීණයන්ට තියෙනවා ඊළඟ පරම්පරාවත් එක්ක යම් යම් ඝට්ටන පරම්පරා ඝට්ටන අපි හැම පිටම දකිනවා අහනවා. නමුත් මේ නවක කවීන් නවක ගීත රචකයන් ඔබේ සමීපතමයන් සමහර කියනවා ඔබට නව කවියේ ඡන්දෝදය කියලා. මොකද මේ ඔබේ උත්සාහය? මම මෙහෙමයි මම විතරම කල්පනා කරන්නේ මටත් ආධුනික සමයක් තිබුණා නේද කියන කාරණේ. මමත් ආධුනිකයෙක් වෙලා හිටියා. ඒ කාලේ මට මහගමසේකර කවියා ඇතුළු බොහෝ අය උදව් පදව් කළා. ඉතින් ඒ අය මා ප්‍රතික්ෂේප කළා නම් මට මේ දුරෙන් බැරි වෙනවා. නිසා මම කල්පනා කරන්නේ මට ලැබිච්ච සහාය උපදෙස්ට පුළුවන් හැටියට අලුත් පරම්පරාවට දෙන්න කියලා. ඉතින් කවදාකවත් සමහරු මට සමහර ප්‍රවීණින් මන් දන්නවා මට කියනවා මේ රත්නශ්‍රී නම් මොකද එයා හැම සමපකර සමිතියටම යනවනේ කියලා. යනවා තමයි ඉතින්. ඉතින් මම විශ්වාස කරන්න ගන්නේ මේ වල විට මං හිතන්නේ 700ක් විතර පෙරවදන් පසුවදන් ලියලා තියෙනවා පොත්වලට. ඉතින් ඒවා නිස්සරණ අභ්‍යාසයෙන් කරන වැඩ ඒවා මොකද සල්ලි අරගෙන කරන වැඩ මේ කවදාවත්. දැනුත් මේ කාරණේ මම කරනවා. තාමත් ඒක මම ඒ මට පුළුවන් විදියට මම කරනවා. ඉතින් ඒක මට සතුටක් ඇත්තටම ඒක. ගීයක වියමන. ඉතින් දැන් අපේ වැඩසටහනේ සමාප්තියටම අපි ඇවිල්ලා. ඊට කලින් රත්නශ්‍රී විජේසිංහ හිමි අපට ඉඩ දෙන්න අපේ වාද්‍ය වෘන්දය ඔබතුමාගේ ගීතවලට වාදනය කරපු තබ්ලාව බන්දුලද සිල්වා බෙරවාදනයේ සුසන්ත රූපතිලක තාල තරංග රන්සිත් සමරවීර ඔක්ටපෑඩ් උද්දික ලලිත් බේස් ගිටාරේ ප්‍රසාද් සිල්වා රිදම් ගිටා පාලිත ජයවර්ධන ලෙලුම් ගෝවිඳ කුල කීබෝඩ් සුගත් හෙට්ටිආරච්චි ප්‍රියන්ත ගමගේ වයලින් සනත් සතිස්ත්‍රන්ද්‍ර කෝ සනත් ඩබ්ලිව් ජේ උපාලි ඉතින් උපාලිලා ගැන අපි හැමදාම කතා කරනවානේ සිතාරේ දිලුෂ රවීන්ද්‍රනාථ් බට්නලා ඉන්දික රජින්ත ශාන්ත සමරනායක ලීඩ් ගිටාරයේ නව සංගීත සංයෝජනයේ සහ සංගීතයේ මෙහෙවීම සංගීත අධ්‍යක්ෂණයේ නාලක අංජන කුමාර ඔබේ ප්‍රසාදයේ අපේ වාද්‍ය වෘන්දයට ස්තුති ඩාලි බට්ල සහෘදෙයිනි ඩිජිටල් මාධ්‍යංශයේ ප්‍රධානී අකලංක රත්නායක ඇතුළු නාද සැලසුම් ආනන්ද පద్මසිරි නිෂ්පාදන සහය නලින් පෙරේරා මගේ සහෝදර නිවේදිකාව මයුර අබේසිංහ මම වසන්ත රෝහණ මේ වැඩසටහනේ නිර්මාණ අධ්‍යක්ෂණය ලලිත් වික්‍රමරත්නගෙන් ඒ වගේම අපිව හැඩ වැඩ කර අපේ බොමිනි ජිත්මා නව මාධ්‍ය ඒකකයේ හසිතටත් ස්තුති. දැන් මයිරිනෝනා මට දැනගන්න ලැබුණා මේ පත්තරේක තිබුණේ රත්නශ්‍රී මහත්තයා උගන්නන කාලේ මොන රාගල එක්තරා අරගලයක් දැක්කලු ගොවි අරගලයක්. මේකේ වැරදි තැන් තියෙනවා එතුමා නිවැරදි කරේ. එතුමත් ගිහිල්ලා එතන ඒ අරගලයේ වාඩි උනායි කියලා. ඒක ගොවි අරගලයක් කියලා තමයි මට මතක. ඔය ගෝවින්ගේ අරගලයක්ම තමයි. නමුත් ඒක ගෝවියන් විතරක් නෙමෙයි එතන හිටියේ. මොකද ඒගොල්ලන්ගේ ඉඩම් බහුජාතික සමාගම් වලට පවරා දීමේ උත්සාහයක් තිබුණා. ඒකට එරෙහිව ඔවුන් පවත්වපු අරගලේ තමයි ඒක. මොනරගල කච්චිරේ වටේට ලොකු පිරිසක් හිටියා. මමත් ඒක වාඩිලා හිටියා. ඒ අත්දැකීම තමයි මේ ගීතේ තියෙන්නේ. ඒ ගීතය තමයි මේ ලියවෙන්නේ බිම්බරක් සෙනග. මේ මේ මොකක්ද මේ බිම්බරක් කියන්නේ? බිම්බරක් කියන එකට සංඛ්‍යාවකුත් තියෙනවා. මේ පෘථුවේ ඉන්න සමස්ත ජනගහනය පෘථුවේ එක තැනකට ගොනු කළොත්
පෘථුවි පහත් වෙනවනේ අන්නේ ප්‍රමාණය බිම බරට පහත් වෙන පෘථුවි ඒක ඉතින් සංඛ්‍යාත්මකව ගණනය කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒ කියන්නේ පරිකල්පනාත්මකව කියන රූපකයක් හොඳයි එහෙමනම් වැඩසටහන සමාප්තියටපත් කරන්න හදන්නේ අපි ප්‍රේමවර්ධන කපුගේ සහෘදයට ආරාධනා කරනවා අයියන්ගේ ගීතේ ගායනා කරන්න අනික් අයත් ගායන වෘන්දයට එකතු වෙන්න නාලක එහෙම මේ තමයි රත්නශ්‍රී විජේසිංහන් ලියු බිම්බරක් සෙනගෙහෙවත් වෙල්ලස්සේ ගීතය මේක හඳුන්වන්නේ වෙල්ලස්සේ ගීතය කියලා සෙනක ගැවසුම චන්ද්‍ර සූරයා පිපතුන සන්න භූමියේ මනරම් මාලිගාවක යුද්ධ කට ඇවිත් රූපසෙන් සත් මුහුදු මතින් දුවමින් අම්බි වටකලේ මනරම් මාලිගාවදු මාලිගාවදු චන්ද්‍රසූරයා ඉපදුන සන්න භූමියේ මනරම් මාලිගාවක යුද්ධකට ඇවිත් රූපසෙන් සම්මුදු මතින් දුවමින් අම්බි වටකලේ මනරම් මාලිගාවදු මාලිගාවදු මල් පිපි රතු තොල් වලින් කැකසා ඉල්ලන ජාතියේ නිදානේ රුවන් කරඬු කොයි වැ කන්ද කඩා පිම් කටු කම්පියෙන් බෙලා මේරණ පිවිස ගසා දමන කඩුව බිම දමව් කඩුව බිම දමව් කිම්බරක් වෙනක ගැවසුණු චන්ද්‍ර සූරයා ඉපදුන සන්න භූමියේ මනරම් මාලිගාවක යුද්ධකට ඇවිත් රූපසෙන් සම්මුදු මතින් දුවමින් අම්බි වටකලේ මනරම් මාලිගාවලෝ මාලිගාවලෝ